අයබෝන් ධෑබරතුුවේ පුතේ ඔන්නහන දෙදදා සි දෙක ඔයාල වෙනුවෙන් කරන දහ නමවිනි ප්‍රශ්නපත්‍රයේ වැඩි ලකුණු ටික කියන්න තමයි දැම්බලාපොරත්තු වෙන්න. ඉතිං දහනමවිනි ප්‍රශ්නපත්‍රය වනාට මෙතන සඳහන් වෙලා තියන්න පුතේ අංක දෙක කියලා. ඒකට හේතුෝ ඔයාලා දන්නවා. තිේ ි පන්තියේ දරුවන් වෙනුවෙන් මේ වෙද්දි කලින් පේපස් දාාතාක් කරලලා තිබ්බට ලංකාවපුරා දරුවන්ව සම්බන්ධ කරගන පේපරක කරන්නට තීරණය කරලා කරන දෙවැනි පේපරක තමයිපුතේ මේ. ඉති මේ පේපරකෙදී ලංකාවපුර විධ ලාත්වල දරුවමේ පේරකට සම්න්දධ වෙලා තිබ්බ ඉතින්ඒ එක හරිම සන්තෝසයි, පලවවෙනි පේපරකට වඩාපුතේ වැඩි ප්‍රනාවයක් වැඩ උන්ද ොයාලා ත තිබන. ඉතින් ඔන්න විසිපහෙන් විසිපහ ගත්ත දරුව දෙන්නෙකුත් මේපේෙරකෙ ඉන්නවා. අපි බලමුය ලකුණ තත්වයන් කොයි 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 විදිහෙද කියන එක. ඉතින් දුවෙපුතේ මට කියන්නට තියන්න මෙන්න මේකයි. දැන් ඔොබ තවම ඔයාලගේ පාසැල් ආරම්භ වෙලා ඇති. නමුත් පාසැල්ුවලට දරුවන්ගේ පැමිණීම ඉතාම අඩු ප්‍රමාණයක් කියන්න දන්නවා ටිෂන් පඩන්ගන්න තාම නිසි අවසරයක් නැහැ. නිපුේ ඒය අවසරයක් හම්බවුනත් අපේ පන්ති සාමාන්‍යයෙන් වයාලව මීටේ පරතරයගෙන් තියාාගෙන පන්තිය කරන්න අපිට කවද හැකියාව ලැබයිද දන්න හැ. ඉති මේ වෙද්‍යිපුතේ අපේ ඇපෙක්ස්කේ ගොල්ඩ ටෙල්කේ හරහා අප ඔන්ලයින් ක්ලාසස් ලංකාවපුර ඕන දරුවයකුට දෙදස් විසිදක සබන්ධ වෙන විදියට සකස් කර තියනවාද මේ විද්‍යපි කතාබා කරමින් නනේ ගම්මතා සංසිිතිය. ඒවගේ ඉදිරි මාසතුලපුතේ සිති විද්‍යාව එක කියන බල සමුතුලිදතාවයට එේන බල සමුතුලිදතාව ඒගේ. අර්ශණය ගුරුත්තකේන්ද්‍රේවගේ මාතෘකක් කීපයක්. අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතිම් පුදේ පන්තික්ක සම්බන්ධ වෙලා නැති කෞරහරෙන්න්නවන සම්න්ධ වෙන අශ්‍යතාව තිෙන ඉන්නවානම්පුතේ අය පික් ගොල් ඩො ල් එකකට ගහිල්ල පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකට අනිවාරයම තුතේ යාන්ත්‍ර විද්‍යාව අවසන වෙනකන් කොහොමත්තුතේ මේක ඕනම දරවකුට සබන්ධ වෙන දිහයට සම්බන්ධ කරගන්නට. හැකයාාව තියනවා ඒතක් දේ පහුගේ පාඩ ප ල් හ දා යන ඒකත් අවශ්‍ය දරකට සම්බන් න්න පුලුව එන ප ඉක්ම ම තේ වැඩිලකුණුටි කතා කරලා පේපයක ඩිස්කක්ශට යාම. මෙන්න පදේ වැඩිමලකුණු ලිස්්ට එකේ අවසාන ස්ථානය ැනෙ විසි සහහිට වඩ වැඩිලපුන ගැන තමයි අපපි කියන්න. භාග්‍ය ප්‍රභාශ්වර ඉතින්පුතේ මම නැමත වතාව කොහලට කියන්නේ මේ වැඩ ලකුණ ලිස්ටක කියන කියවදදි පුති හරි ලස්සනයි ඔබේ පාසලක් කො ද කිය සහ ර බන්න කට අප එක් ති දිස් ්‍රික්කගන්න කියවතියනවා ඉති ඒකනිසා මංවායාලට කියන ඔබේ ප්‍රෆයිල්ල එකගේ එහමනැත්ත අමේ පේපරක කරන විදිය. එක්කෝ විීංස් ොටෙල්ගේ හරහා කරන්නට පුළුවන්. එහෙම නැත්තං අපේ ටෙලි ග්‍රම් චැනල්ල එක හරහා කරන්න පුළුවන්. මොන දවුණත් පේපරක කිරීම පුුතේ වැඩි විස්සර ටෙලිග්‍රම් චැනල්ලගේ තියනවා මේ විඩෝක ටල් ටෙ ග්‍රම් ැනල්ල එක ලිංි එකක තියවා එකට සම්බඳු හම පේපරකට ඊළඟ සතතිය පේපරකට ආරට සම්බන්ධ වෙන්න හැකියාව තියන්නවා හල්. කේ ේ ඉඩපස්ස මෙන්න තනුක හේෂාන් රාහුල විද්‍යාලය මත රාහුල විද්‍යාලය තනුක හේෂාන්. එක එකන මසිකු විසි පහැන් විසිය එක. ඉරි පස්ස තිෙනවා ලක්ෂිත කොළොන්න ජාතික පාස්සල රත්නපුරය ලකුණු විසි එකයි. ඉට පස්සෙ ඉශ්ෂාන්තාාරුක, ඉශෂාන්තාාරුක, කොලියාපිටියය මධ්‍ය මහා විද්‍යාලය ලකුණු විසි එකයි. ඒත් එකම නිර්මල විතානගේ ලකුණු විසි එකයි. ඒ දරුවගේෙ පාස්සල සඳහන් කරලා නැහැ. delante ට ප ලක්ෂඳී දෙනිපිටිය මලියදේව විद්‍ය्याලय කुරणය ගල හර. ට පස්ස නිපුूण රත්නායක සන්ත අන්තෝනි විද්‍ය्याලय මहाනුවර. එමනේ ලකුණු විසිද්ක ඒ හෙළත වීरසිංහ, ුණු විසිද් දෙක ඒත්පුදේ පාසල සහන් කරලා නෑ ති දෑ අපට න්න දරුව කීප දෙෙනෙක්න හිටියපුතේ හරියට පාසල සඳහන් වෙච්ච නැති. OK OKේ. ඉට පස්සේ භාග්‍ය භාග්‍ය නෙමෙයි භාග්‍යා ගුණතිලක මාතර සුජාතා විද්‍යාලය මතර සුජාත විද්‍යාලය ලකුණු විසි දෙකයි. ඉට පසේ සචින් ජය සිංහ. පොළොන්නරුව රාජකීය විද්‍යාලය ලකුණු විසිද්ධකයි. ඉට පස්සේ පැතුම් ජය සුන්දර කොතලාවල විද්‍යාලෙ ජවුන් කොතලාවල විද්‍යාලය කුරුනෑගල ලකුණු විසිද්ධෙක. ඉට පස්සේ DMMDDP දිසානායක ලකුණු විසි දෙකයි ඒත් පාස්සලක් සඳහන් වෙලා නැහැ. ඉතින් අපරාදේ අපිට මංගහිතන්නේ සැලකේුතු දිශ්‍රක ාණනක්තාව පාට කරගන්න තැකියාව තියෙනවා ඒගේ එකම පාසල මනු පාසලතු කියන්න අපි දන්නෙ නහැ. අර ඉට පස්ස මනුෂ පංකජ ලකුණු විසි දෙකයි ඒත් පාසල සඳහන් වෙලා නැහැ. ඔන්න ජයත් වැත්තව ිය සේනනායක විද්‍යාලය කොළම්බ. වගේම කාවින්ඩයා දසනායක දෙල්ටා ගැමුණුපුර මහාවිද්‍යාලය කොත්මලේ නුවරැ ලිය දිිස්ට්‍රික්කයෙන්. ඔන්න පපුතිේ ඒ අපි කතාබා කරේ ලකුණු විසිතුුණ ඔන්න විසිහතර කියැන දෙවන ස්ථාන නිමේෂ්දෙව්මින වීරසුරිය ශ්‍රී සුමංගල ජාතික පාසල කුරුනෑගල ලකුණු විසිහතර හොඳ ලකුණා හරි ඉට පස්සේ දිල්මි ලුණු විසිහතර, සාන්ත ජෝසප් විද්‍යාලය කෑගල්ල. හරි. න්න එත් එක්කම පුතේ ලකුණු විසි පහේ දරුවෝ දෙන්නකින්නවා තිසර දිනාල් විජය බණ්ඩාර ශන්ත සිිල්වෙස්් විද්‍යාලය මහනුවර ලකුණු විසිපහෙන් විප පායි හරි ශාන්ත සිල්වශ්‍ර විද්‍යාලය මහනුවර ලකුණු විසිපහෙන් විසි පහයි. ඉතිමපුතේ ඔල්ලටත් කියන්න තියෙනෙ ඔයාල ට්‍රයි එකක් දෙන්න අවශ්‍ය නම් දෙදදාස් විසි දෙකේ ඔන්න රිවිෂන් පන්තිය තියනවා රිවිෂන් පන්තිය විද්ධී. අපි තරි පන්ති උගන්නලතියන ප්‍රමාණයට සාපේක්ෂවැටිකක් වැඩිපුර ගන්නල දේෙනවා. ඔන්න තරි රිවිෂන් පන්තියේ. අපේ නොහම් මාසේ උගන්න පපු පාඩන්ටික ක් ල් ල ින් ඊළංග ස පො ැටල විශාල සංකයාවක්තින ඉති අවශ්‍යන දවල්ික න්්‍ර විද්‍යය මුල්කටස්ටික කරනවාගේ ඔන්න කාර ශක්තිෂ මදාවන්න. දෙසැම්බ මාසෙති පුුතේ රිවිෂන් පන්තති ආරම්ම කරන ඉතින් අවශ්‍ය නම්ය කිය විශේෂම වැඩිලකුණුගන්න දරුවන්ට ොළුවන් සබන්ධ වෙලා බලන්න වලට ඒරිවිෂ්ණේ මට්මත්තක කරගයන්නට හැකියාව තියනවාද කියන. එක හර කේ පුතේ ඒ හැබැයි ඉති මෙහමයි කහිතන්නට අමාරුයි දෙ සසිදගේ දරුවෙකුට සාමාන්‍ය දරුවකට පුතේ ්‍රිවිශණ කත්තක සම්න්ද වෙලා රන්න පුලන් කියන මොදකට හේතු විශන් කොට ට ව හර කියන ොටකි වේගෙන් අපි උගන්නනවා. හ . ඒති ඒකනිසා පිසාමන්ටික් වැඩිපුර වේගෙන් ගැන්වීමක් කරනවා ඉතින් ඒ ගැන්වීම කරනවා වගේ මයාලට තත් කියන්න තිනදේ තමයිපද අර වැඩි අමාරු ගනම් ප්‍රමාණයක් පොතේ හදනවා මොකද අය එකවතාවක් විාහරි පිසිටපුදරු එකකන හිතන්න තනියින් හිත ගාන ගොඩනගකාගන්න නමාරදරුවනේ ඉති එක නිසාපොතේ අපි පිකක් වැඩි අවස්සාාවක් ලබා දෙනවයි වගේ දරුවන්ට හරි එහමනම් මෙන්න ලකුණු විසි පහකදරේ එමනක් ලකුණු විසි පහේ තවදරුවකෙන්න්නවා ගැනුල මෙද තුර ල මේද බේ මද කිය වන්න හැමද. හරි මෙන්න පුතේ වැඩිම ලකුණු දෙවනි වැඩිම ලකුණු ස්ථාන දෙන්නෙකිඉන්නවා එක දරුවෙක් තමයි මේ කීවේ දෙවෙනි වැඩිම ලකුණු චමෝද් සේනාරත්න කෑගලු විද්‍යාලය කෑගල් ඔන්න විදියට තමයි පුේ වැඩිම ලකුණු යන්න විසි පහැන් විසි පහ දෙන්නයි මෙන්න පුතේ තවල් ුදයක් දිස්ට්‍රික්කයක් වශයෙන්. සහන්න ලතිීනපු දේ, කෘුණෑಗ දිස්ශ්‍රික්කයෙන් දරුව හතර දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කෙන් දරුවෝ දෙන්නෙක්, මාන දිස්ශ්‍රික්කයෙන් දරුවು දෙන්නෙක් අරේ මාතර අන්නය විදිහට දරු දෙන්නෙක් තවත් එක දිශ්‍රීක්නාවයකින් පුතේ දිශ්‍රික ගණනාවක නමුත්තුතේ මෙතන සැලක ියතු ප්‍රමාණයකට මගේත දරු හදනෙ එකට දෙනෙක් විතර වගේ හිටියා තමන්ගේ පාස්ල සඳහන් කර නෑ ඔබ ඊවිංස හරහා පේපර එක කරනවා නම්පුතේ. ඔබ අනිවාරෙන් ඔබේ ප්‍රොෆයිල් එක ඔබේ විස්සර සඳහන් කරන්න. ඒවගේ ඔබේ ටෙලිග්‍රම් චනල්ල එකේ දෙන වෙලාවය තුළත පේපරක කරන කෙනෙක් නම් පුද අනිවාරයෙන් ඔබ කරන්්ඩ ඒක අපින ගූගශීතගේ තමන්ගේ පාසැල ෆිල්ම් කරන්න. හරි ඔබට අනිවාරගේ කතාව කියනවා මොකද පුති මේ වැඩ කටයුත්ත වඩා ලස්සනටඩ ආකාර්ශනය දිිත්‍රික් අතර හොඳ තරගයක්. දවාලටත් වඩාපුතේ අපට ද දදාන විදකත් ද ද සිියගේ පේෙරකේ. අපි අනුරාධ පුර දිස්ශ්‍රික්කයෙන්ටන් ගත්හම මේ දිශ්‍රික් ෝම ටික් ගම් පහහා කොළඹ කළුතරරි ගාල මාතර එහම දිස්ශ්‍රික්ය ට පසේ මේ පත්තෙන් පපුතේ නොරලිය බදුල්ල මොරාගල හැම දිස්්‍රික්යක්ම අරි වගේ ආවරනය වන විහට තුතේ රි දරු හිටාමත ත දි ්‍රක් හම දිශික්කය මරන ව දර ටේ හලට කියන ද පුතේ මේක ගන්න පුලො උපරීම ප්‍රයෝජන හරි ග ප න්. දරුවන්ට විශේෂම කියන්නේ හරි මේ පේපරග කරන්න නැත්තම් පුතේ අර වැඩක් නෑ ඔබ අන්නි වාර්යෙන්ම පුතේ මේ පේපරග කරන්න හරි එමනම් අපි ඊළඟට පුතේ පේපරගේ අර ප්‍රශ්න සාකච්ඡාවත්තෙක්ක සම්බන්ධ වෙමු. පුතේ එෙමනම් මේගෙදී අපි මුලින්ම්ම ඩිස්කස් කරන්නේ මේ පේපෙරගේ තියෙන අන්තිම ප්‍රශ්න පහ. යමුකෝ එෙමනම් විසිය එක්වෙනි ප්‍රශ්නයට ඒ තියෙන්නේ යකඩ ගෝලයක් තියෙනවළු අත්ලමත තියතියාගෙන සිරස්ව ඉහලට විසි කරනවලු. අතුලමත ගෝලයෙන් නැතිවූ ප්‍රතික්‍රියයා බලය කාලය සමඟ විචලනේ ප්‍රස්ථාරය තියෙනවලු ගෝලය අතින් නිවත්තුූ මොහොතේ සිට යල්ලි අතින් ගිලහුණු ලක්ෂයට ඒමට ගත වන කාලේ. පුතිේ අතින් ගිලහුණු වස්තුවක් නැවත අතට ළඟාවීමට ගතවන කාලේ. සරලව කියනවනං ඒක තමයිපුතේ අපේ පියාසර කාලය. එනම් මේ ගානේ අහන්නේ අපෙන් පියාසර කාලේ. ඉතින්පුතේ පියාසර කාලය අහනවා නං, පියාසර කාලයට ඔබ දන්නඕන පුතේ වේගේ අපිට දැනගන්න අවශ්‍යයි කියලා. එහෙමනං මේ මේකෙ තියෙන ප්‍රස්ථාරයපුතේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් කාලයතියනවා තප්පරවලින් බලයතියනවා න්‍යවටන් වලින්. ආ කාලයයි බලෑයි අතර ප්‍රස්්ථාරය කාලයි බලය අතර ප්‍රස්්සාාරය ඔොබ දන්නවා යට කොටසේ වර්ගඵලය කියලා කියන්නේ ්ට ප්‍රස්ථාරයක යට කොටසේ වර්ගඵලයගෙන ආවේග. හරි එහිනම් අපි දැන් හොයන්න යන්න පුති මේගේ යට කොටසේ ර්ගඵලය කියලෙන ආවේගේ හොයන්න යන්න. හරි දැගේ ආවේගය දැනගෙන මට අවශ්‍යතාවේ තියෙන්නේ පුතේ හරි විසිකරු ප්‍රවේග හොයන්න. රිම් මේ ගාන අුත්්ගානක් වෙන්න නෑ ඔයාලට අපි මතකයිපුතේ ආවේගේ ගැන කතා කරදදි පොළොවෙයි නම් උඩපණින කෙනෙක් ගෙන අපි කතා බා කරා. හරි අන්න දැම්මම මේ මෙහෙම කියනවා පුතේ මේටික එකසි හැටයි. හරි ඉට පස්සේ මෙතන කියනවා පුතේ දෙසය හත ලිහායි. ආ. ඔබ සරලව දන්න දැන් මේක අත්තේ තබාගන සිටින. ඔබ දන්න අතේ තබාගනඉන්නවනම් බරයි අබිළම්බප්‍රතික්‍රාව බරයි අිළම්බප්‍රතික්‍රයාවයි සසාමාන ඇතේ තාගනන්නවනම් බරයි අබිළම්බපතික්‍රවේ සසාමටයින. ඉතිං ඔය දෙන්න සමානනම්පුතේ මෙන්නමි ඒවෙලාවේ ඇතිවෙන්න බරට සමාන බලයක්නෙ. නමුත් අපි මොනවහරි දෙයක් මෙම අතේ තබාගනයඉදල උඩ විසික් කරන්න නම් අපි කරන්න ඕොන බරට වඩා වැඩි බලයක් ලබා දෙනොන්. දැන් අපි ආවේගේ ගැන කතා කරද්ද උබට මතකයිපුතේ අපි කතා කරන්නේ අසමතුලිත බලය බාහිර අසමතුලිත බලයේ තවත් ඉදිරිකීනොන මේ එකසිී හැටට වඩා වැඩි බලය. හරි එකසි හැට වඩ වැඩි බලය ගැන තමයි අපි කතා බාරන්නේ. එ මේ එකක්සි හැට වඩා වැඩි බලයගෙන තමයි අපි කතාා කරනමකද අපිට අතේ තබාගෙන ඉදීති කොහොත් බරට සමාන බලයක් තියන. එ මේ වඩයන්නන් කිසි හැට වඩ වැඩි බලයක් දෙන්න ඕන. ඒනම් අපිට සරලව කතා කරන්න පුළුවන් Fට සමානයි කියලා හරි එවරි එමියට මම දාගන්නවා. හරි එ එ හිනම්පුතේ හරි ආ දැන් අපි Fට. ්‍රස් ාරය යට ගොට වර්ග ල ේගේ හොඳර මතතිය ේග හැ පු ලන් ග නිතේෙන් ගම්මතාවෙනසන් F ප්‍රස්ථාරයක යට ගොටස වර්ග පලෙන් නමු ඒේ සඳහ වෙන්නුන අ වශ්‍යතාව තමයිතේ මේ සම්ප්‍රයුක්ත බලයක් මේ ාහිර ස දුලි බලයක් සම්ප්‍රයුක්තු බලයක් කර ඒ එකේ තත්පුතේ මේ හැටතල ්‍රපිසික් සමාන්තර පාද දෙකේ එකතු මේටිකපුතේ දශම හතරයි නේද. මේටික දශමහතරයි මේටික දශමාටයි. එක ඇන ඒටික මංගන්නවා එකයි දශම දෙක. බෙදනවා දෙක. මෙයා දශමහතරයි මෙයා දශමාටයි. සමාන්තරපාද දෙකේ එක තුව පුතේතකොට එකයි දර්ශම දෙකයි. බෙදදනවත් දෙකෙන්. වැඩි කරනවා ලම්බවසෙන්. පුතේ ළම්බවස මේ එක සිය හැටේ නම් දෙසේ හතලියට. එනම් ලම්බවස මම ගන්න අසූුවයි. මේ ත්‍රැපිසිය මේ අටකොටස වර්ගඵල හෙව්වා. හරි දැංීට පස්සේ ඒ නං ඒක සමානයි එ එම කියල කියන වස්තු යිස්කන්දය අනේ වස්තුේ ස්කන්දය දීලනෙහ හැබැයි මෙහෙම එකක්තිය නොනේ ද පුතේ සාමාන්‍යෙන් අතේතියාග නිදිද්දි බලේ එකසි හැටයි කියලා කියනවාඕනේ එනම් මේක මමලියයා ගන්නව පුතේ දාසයයි කියලා හ දාසයි වී ආ රම්බේ පුතේ මට ගන්න පුළුවන් බිින්දුවයි කියලා එහෙෙනම් පුතේ දැන් මේක මම සරලවගත්තොත් මේ දාසයයි නං එකසි හැට බලය නම් බස්කන්දේ දාසයයි. එනම් ම මේ මෙතන පහයි කියලා ගන්නවා සුළු කරගත්ත හම පස්සේ ඉට පස්ස පුතේ මෙතන එකයි දශම දෙක අපි පහෙන්ගුණ කරපුහම අපිට ගන්න පුුවන් හයායි හය දෙකෙන් බෙදනවයි කියලා කියන්නේ ප්‍රවේගේය ගන්න පුළුවන් පුතේ තුනයි කියලා. ඉතිං ඉතිරිටික නං ඔබට හිතං හදන්නට පුළුවන්. රි ඉතිරිටිගේ ඉතිංහ දන්නට පුළුවන් කියලා කියන්නේ ප්‍රවේගය තුනයි නං උබදන්නවා උඩට යන්න ගතවන කාලය. හරි උඩට යන්න ගතවන කාලයපුතේ තප්පර දර්ශම තුනයි. ප්‍රවේගය දහයයිනම් පුතේ අපි දන්න ඕනේ තප්පරයයින. ප්‍රවේග විස්සයි නම් තප්පර දෙකයි. එහෙනම් ප්‍රවේගය තුනයිනං උඩට යන්න ගතන කායරි ප්‍රවේග තුනයි න උඩට යන්න ගතන කායේ තප්්‍රර දශම තුන. උඩට යන්න දශම තුනයි පහලට එන්නත් පුතේ දශම තුනයි එනම් දශමතුනයි දශම තුනයි පියාසර කාලය ගන්න වෙන්න පුතේ දශම හයයි කියලා. හරි. මේ විසිද් දෙවැනි ප්‍රශ්න පුතේ මඔයාලට දැම්ම මේක චුට්ටක් ඔොයාලට අර අවස්්‍යතිග්‍රාහම, අවස්සිතික නොවන රාමු ගැන ආය පොඩි මතක් කිරීමක් කරන්න. හරි. මේකයි පුතේ කතාව. ඉතන්නකෝ දැම් මෙහෙම ට්‍රොලියක් තියනවා. මේ වගේ ට්‍රොලියක් තියනවා, මේ ට්‍රොලිය යනවලුපුතේ නියත තොරණයකින්.රි මෙන්න මේ පැත්තට මෙහෙම තොරණයකින් යනවා. අපි දන්නවා අන්න ඒවගේ ට්‍රොලිය ඇතුළේ මේ වගේ වස්තුවක් මෙහෙම දාල තිබුනොත්න්, අවලම්බයක් එල්ලලා තිබුණු අපි දන්නවනි මේක පස්සද යනවයි කියලා හරි අපි දන්නව පුතේ මේ වෙලාවිමයාගේ ආනතිය සඳහත් ප්‍රකාශනයක් අපි ගොඩනගා ගන්නවා මතකයි නේද පුතේ ප්‍රකාශනය ඒ සමානයි Gටටටා කියන ප්‍රකාශනය. හරි දැන්පුතේ මේ මෙ අදිහා බලනව පී කියලා නිරීක්ෂකයක ඒ වගේම මොදිහා බලනවා කිව් කියලා නිරීක්ෂකයකු. ඔබට මතක ඇති. මේ කිව් යනු පොළොවේ නිශ්ලවෙන්න කෙනෙක් නෙ. ඒක යන්න පොළොවාපි චලනය වෙන්නේ නැහැයි කියලා සලකලා අපි කියන කිව් යනු අවස්ථිතික රාමුවක නිරීක්ෂකය කියලා අවස්थතිකයි කියැනෙ චල්ලිත ස්භාවය වෙනස් කිරීමට අකමැති. ඒක න නිශ්ෂලතාවේ හෝ ඒ ආකාර ප්‍රවේගයි. එනම් පිය අනු මතකයි. තවරණය වන තුවරණය වුවන රි පද්ධතියක ඉන්න කෙනෙක්. එන්න එයාට අපි කියනවා අවස්थිතික නොවනය කැන්නේෙ චලිතස්භාවේ වෙනස් කිරීමට අක්කමැත්ති නැතියෙක් කෙනෙක්. මෙයාම අපිහුන අවස්්‍යිතික නොවනරාමක නිරේක්ෂකේ, මෙයා අම හඳුන්ුනුව අපි අවස්थති ක රාමක නිරේක්ෂකය. රි අපි කිව් අපුතේ නියුටනියම ධාද්දී. රනය වෙනේට තමයි අපි නිියටර්නීම දාන්නේ. හැබැයි ඒක දාන නිරීක්ෂකයා ඉ ඕනේ අවස්තිතික රාමුවක කියලා. නිරීක්ෂකයා ඉ ඕනේ අවස්සිතික රාමුවක කියලා. හරිද දැම්මම මෙයාගේ බලටික ලකුණු කරනවා එක තමයි මෙයාගේ බර මේ. හරිේ. දෙවැනි එක තමයිපුතේ තන්තුවේ ආතතිය. දැම් මෙයා ලස්සනට මේ වැඩි පැහැදිලි කරනමපුතේ Qව් කියන මනුස්සයා ඔහු කියනවා Tොස්ටීට සමානයි Mg. ඒක නිසා මේ වස්තුව සිරස්සතට සමතුලිතයි. ඒ වගේම දැන් ඔහුට පේනවනේ ට්‍රොලියත් එක්කම මේ අවලම් බෙත්යනවා ඉස්සරලා තමන්ගේ ඇස් ඉස්සරහ තමයි මේ අවලම්බෙ හිටියේ දැම් මේ අවළම්බෙ ට්‍රොලියත් එක්කම යනවා එන ඔහු පැහැදිලි කරනවා Tයින්ීට නිසා ඉස්සරහට යනවා. හරි එනම් ඔහු පැහැදිලි කරනව ලස්සනට Tීයින්ීට නිසා ඉස්සරහට යනවා Tී කෝස්ටීට නිසා සිරස්ස හරි උඩ පල්ලහ යන්නනතුව සමතුලිතව ඉන්නවා. අන්න ඕක තමයි පුතේ අපි හඳුන්වන්නේ හරි අවස්චිතිකරාමුවකයිඳං නිියවටන්නියම ගැලපෙනවා කියන එක අවස්සිතික රාමුවක ම් නියුටන්නීමම ගැලපෙනවා. හරි දැන්හෙමනං ඊළඟදේ තමයි පුතේ අවස්සිතිික නොවනරාමුවකයි නං නියුටන්ියම දාද්දී. හරි. අන්න එතනදිපුතේ අපි මේ මෙහෙමයි කරන්නේ. මම ඒ බල ටිකෝන්නන් කහපාටෙන් ලකුණු කරන්නංකෝ. මෙයාටඋනත් පුතේ අවස්තික නෝන රාමක් යැන චලිතස්භාවේ වෙනස් කිරීමට අකමැති නැති. අකමැති නැති ගැන කැමති. ඒගනනි චලිතසභාව වෙනස්ස වෙනවා. හරිද ඒ කියන්නේ මේ මෙහෙම පල්ලහට එම් ජීතියෙනවා. ඒ වගේ මෙම තන්තුවේ ආතතිය තියෙනවා. ඔය බල දෙකම මෙයාටත් පේනවා හැබැයි පුතේ මේක ලස්සනට තේරුන් ගන්න ඔහුට පේන විදිහට මෙයා චලිත වෙන්නේ නැහැ. ඇයි මේ අවලම්බ පිින් ඉස්සරට ඉද මෙ ත්‍රලියපිටි මිසරට නොට ත්‍රොලියත් යනවා පීත් යනවා මෙ අත් යන ඔක්කොම යනවාන. දැන් ඔහු, මාර ප්‍රශ්නයක ඉන්නේ මොකද ඔහුටානුව මෙයා නිශ්ෂලයි නිශ්ෂල නම් බලාතින් සමතුලිත වෙන්න ඕනේ අප සමතුලිතතාව කතාක් භා කරුම්. මේ අතට උඩට දෙක යටටට සමානයක නම් පැහැදිලිීපුදේ. හබයි මේ පැත්තට ඔහුටානුවත් තුතේ බලස රචකයක් තියනවා මොකද තන්තුවේ ආතතිය සංරජචකයක් මේ පැත්ත යනවා කියන මේ ෆික් දග නික්න මේ දන්නාපුදේ. අරියටට සතුලිතාව පැහදිලි කරන බැහ. හරි අන්නඔය පැහැදිලි කරන්න බැරි නිසා පුතේ මේක නියවන් නීමම බිඳ වැටෙනවයි කියලා කියනවාඔ බිඳවැටනයක වලක්වන්න අපි ව්‍යාජ අතාාත්වක එකයන්න ඇති කරන කෙන අපේ නැති ද මේක දන පුතේ ලනුවන් තම යාතති ඇති කරන කිය ලපි දන්න. බර ඇති කරන්න පොළවෙෙන් කියන්න දන්නවා. මෙෙන මේ අතාාත්වකව මා එහෙමනතන් එම් මේ කියල බලයක් පුතේ අපි නිර්මාණය කරලා පෙන්න්නනවා. ඒරුුණාන දපුතේ කතාව. ඒනම් අපි කියනවා පීට සාපේක්ෂව අවළම්භ බට්ටාමත තිරස් බලයක් ක්‍රියානොකරයි. ඔහු! එකට හේතුව තමයි Tයිටයි එම සමාන කරලා සම්ප්‍රයුක්ත බලයක් නෑ. කිවට සාපේක්ෂව අවළම්බ ට්ටාමත තිරස් සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක කරයි. මොකද ඔහුට මේක තොරණයක් පේනවා ොරණයක් තියන බලයක් පේනවා. ී අවළම්බ බට්ටා මත තිරස් සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාන් නොකරයි. හරි පුත එහනං පීට සාපේක්ෂව මොකද වෙන්නේ අවලම්භ බට්ටා මත තිරස් බලයක් ක්‍රියාන් නොකරයි. රි එහන පීට සාපේක්ෂව ක්‍රියාන් නොකරයි රිඊට පස්ස තිරස් බලයක් දැම් පලවිනික තියන පුත තිරස් බලයක් ක්‍රියානු කරයි. හරි තිරස් බලයක් ක්‍රියානු කරයි එන මේ ඇත්තම කතාව තිරස් සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක තමයි අපිට ගන්න පුළුවන් මේකෙද එහෙමන පීට සාපේක්ෂව තිරස් බල ක්‍රියා කරනවා හැබැයි සම්ප්‍රයුක්ත බලයක් නැහැ අර කිව්ට සාපේක්ෂව තිරස් බලයක් සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා කරනවා. එහමනම් දුවේපුදේ මම පොඩ්ඩක් අවසානය කියන්න මේක අපි උත්තරේ ඒමනම් සාධාරණව ගණ්ඩ වෙන්නේ හතරවෙනි උත්තරේ. මොකද දැම්මම කියනවා පීට සාපේක්ෂව බල දෙකක් තියෙනවා එහෙනම් බලයක්ත්‍රියයා නොකරයි කියන ඒ වැරදිී. බල දෙකක් තිබිල බල දෙක කැපිලාෑම තමයි තියෙන්න්නේ එතන. හරිද කිව්ට සාපේක්ෂව, මොකද වෙන්න පුතේ බලයක් ක්‍රියාත්මක වෙනවා. කිව්ට සාපේශෂෝ, බලයක් මෙහෙම ක්‍රියාත්මතු වෙනවා. අන්න සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මකර නොකරයි එනම් බීසි කියන දෙන්නම හරි කියන උත්තරේ තමයි මට ගන්න වෙන්නේ පුතේ මෙන්න මේදේ වැඩඩිය ඔයාලා ඔලුවට දාගෙන බරකරගන්න එපා මේ මේකයි මට කියන්න තියෙන නිියෝජනීම ගැලපෙන්න්නේ නිරීක්ෂකයා මෙම නිශ්ෂලව හෝ ඒකාකාරර් ප්‍රවේගෙන් ඉන්නවන ඒකැනෙ අවස්थතික රාමුවක සිටිනවානම් පමණයි. තෙරුණානේද කතාව හරි. දැම්මම යනවා විසිතුන් වෙනි ප්‍රශ්නයට. මේ පේපෙරි එකේ ඔන්න මේ අමාරුම ප්‍රශ්න කීපේ තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි මෙන්න මෙහෙම තියනව පුතේ පොලොව. ඉට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ වගේ එම්ස්කන්ධයක් රි ඉට පස්සේ මෙහෙම තන්තුවක් තියනවා දුනුතරාධයක් සෙට්ටලා තියෙනවා. ඊට පස්ස මේ පැත්තට දී තියවා බලයක් F දෙකයි රි එට පස්සෙ මේ පැත්තටත් බලයක් දීලා තියෙනවා. හරි මෙහාට දීල තියෙන බලය F එකයිය මෙයා එයි මෙයා දෙකයි ඊට පස්සේ මෙ මෙතන මේ මුදුව එහෙම තියෙනවා හරි ල දන්නවා දුනුදරාදක පාටාංග ගැන අපි කතාගරත් දි කොක්කේ යාත තිය කියල එකක් එහෙම කතාගරා මු තන සහැල්ලු දුු තරාධයක්පු දේ අර දෙපැත්තෙම පාටාංක සමානයි. එම් හා දෙකයෙම් වන එ හා දෙකයිෙම් ව මෙන්න මෙතන එම් කියලා එකක් තියෙනවා. ඒවගේ මෙතන පුතේ දෙකයි එෙම් කියලා එකක් තියෙනවා. දුළු තරාදයක් එකනෙකට සම්බන්ධ කර සුමට පෘෂ්ටයක් මත තබා ඇත මේමට පිළිවෙලින් F එක හා F දෙක තිරස් බලයක් යොදනවලු F දෙක විශාලයි කියලා කියනවා. අරි F දෙක විශාලයි. මෙයාගේ F දෙක කියනෙක් කනාා විශාලයි කියලා කියනවා. රි අපෙන් අහනව මේ පද්ධතිය ත්වරණය හෙම. රි F දෙක විශාලයි ඔබ දන්නවා F් දෙක විශාල නම් පපුතේ මේ පද්ධතියේ යන්න මේ පැත්තටනේ හරි එහෙ නම් පද්ධතියේ හැමායිශුවකම තවරණ සමානහින්න ම පද්ධතියටටම එ් සමානයෙන් මේ දානවා. එතකොට මම ලියන ප්‍රකාශනය තමයි F දෙ රිනF එක.රි. එ දෙක මේ පැත්තර තියෙනෝ රින එෆ එක සමානයි අපිට ලියාගන්න පුළුවන් එමයි මෙමුළු පදධතියයටටම යාලට මතකයි පද්ධතියට එ සමානයිෙන්මේ ධද්දි අපේ අවශ්‍යතාවේ තමයිපතේ හැමාංශෝකම තරණ සමානවෙන්න. දෙැම එක දුනුතරාදියක ඇතුලේ දුන්නක් තියෙන නිසා සමහරලාට තොරන වෙනස් කියල අපිට සලකන්න තුල නමුත් මේක ප තිින්පුතිේ අපි සලකන්න මුල පදධතිය. හරි එකට යනවයි කියලා අන්නොඔය විදිහෙට අපිට ගන්න පුළුවන් සොර මෙතන ස්කන්දේ මෙයාය එම් නම් මෙයා දෙකයි එෙම් නම් තුනයි එෙනේද. එනම්මන් ලයාගන්නවා F දෙකරන F එක බෙදීම තුනයි එම්. හරි. කේ. ඉට පස්සේ දුනුතරාදයේ පාටාංකය. දුනුතරාදී පාටාංකේ කිව්වහම දැන් සාමාන්‍යය මෙ මෙතන මුදුව තියනවා එහැනම් පුතේ දුනුතරාදී පාටාන්කයට වැගත්තයෙන්නේ කොක්කේ ආතතිය අපි බල සමතුලිජතාවේදී තමයි මේක වඩාම හොඳට කතා කරන්න. හරි කොක්ක්‍ය ආතති මෙන්න මෙතන ආතතිය. හරි මෙන්න මෙතනනාතය තමයි පුතිේ දුනුතරාදී පාටාංකේ කියයට සලකන්න. හරි එහනම්, මට කරන්න පුළුවන් පුතිෙන් මෙතනාතතිීහොයන් මෙන්න මෙයාට එ් සමානයි එ මේදාන්. එයාට එ්සමානයිම් මේ ධද්දිී මටලයාගන්න පුළන්ටටී තියෙනවා රින එ එක තියෙනවා හරිරි රි එක සමානයි එම්වතාවක් අන්න ඒ වෙනුවට මම ලියනවා F දෙක රිීන F එක බෙදීම තුනයියම් කියලා. එනම්පුතේ මේ එමට මේ අපි කපලදාමු එම්ටී සමානයි කියලා ගන්න පුළුවන් මේ රිනF එක කියන එක මේ පැත්තට එනවා එහෙනම් මම පොදු හරයක් යටතට ගමු මෙහෙම එතකොට මෙතන පුතේ තියෙනවා. මෙතන තියෙනවා එක. හරි මෙතන රි ධනවෙනවන පැත්තට ධනවෙනවේ පැත්ත ැවිල මම් පොදදුහරය ගන්නනම් මාවපුතයේ වැඩි කරන්න ඕන තුනින්. එතකොට මම දාගන්න තුනයි එ එක කියලා. එතකොට පතේ මෙතන තුනයි එ එක මෙයා රින එ එක. එතකොට මෙතනින් එනවා කියද. දෙකයි එ ධන එ දෙක. හරි එ් දෙක දන දෙකයි එ එක බෙදීම තුන. එහනම් තන්තුවේ ආතතියයක්ත් පුතේ හරි දෙවැනියුත්තරේ හරි. බලයන් දෙක මාරුකර යෙදුවේ නම් දුනු තරාදයේ පාටාංක. පුතේ බලයන් දෙක මාරුකර යොදනවායි කියන්නේ මෙයාගේ මේ පැත්තට යුදනවා එ මේ පැත්තට යොදනවා එ එක. හරි. එහෙමනං අපි ඒ වගේ වෙලාවටඒ එක මෙහෙම කරමු. දැන් එහෙනම් පද්ධතිය යන්නේ එහා පැත්තට. හරි පද්ධතියේ එහා පැත්තට යද්දී දැම්මම් මෙතෙන්න දාම්ම තේ සමානයිය මේ මට එහෙම නංගලියා ගන්න පුළුවන් මේ පැත්තර තමයි දැන් යන්නේ කොහාට ගියත්පුතේ තවරණය එකමයි. තොරණේ විශාලත්වය එකමයි දිශාව වෙනස් වෙනෝ පොඩ්ඩක් විශාලත්වය එකමයි. එහෙමනම් දැම්මම කියනව පුතේ දැම්මම දානෝ මෙන්න මේ පද්ධතියට F සමානයි එෙම්මේ. මෙන්න මේටිකට දුන තරාදී ස්කන්දයක් නැතිනිසාපුතේ සලකන්න අවශ්‍ය නැහැ. හරි දැන් එහෙමනම් මම දැම්මොත් පුතේ මට ලියාගන්න වෙන්නේ ටීරිීන පස්සට තියන බලය පුතේ එෆ එක. හරි ටීරින ටීරින F එක දැන් F දෙකනෙවි මෙයා F එක මෙහාට තමයි කියන්නේ. ් එක සමානයි දෙකයි එම් වතාවක්. දෙකයි එම් වතාවක් අර තොරණෑ මයිපුතේ F දෙකරින F එක බෙදීම තුනයි එම් කියන තොරණෑම තමයි තියෙන්න්නේ. හරිද දැන් එහෙම නං මම මේක සුළු කරද්දි මට ලියාගණ්ඩ වෙනවා මේ එම්ට එම් නං කැපිලයි යනවා. හරි. එතකොට නැවතමම් පොදුහරයට ගත් තොත් තුන මෙහෙම තියනවා. එතකොට මට ලැබෙනවා දෙකයි F දෙ රිීන දෙකයි F එක දෙයි F දෙ රින දෙකයි F එක මේ දනවෙනවා දන විද්ධිපතේ නැවත ආපව් තුනෙෙන් වැඩි කරනවා. තුනයි F එක කියලා තමයි දාණ්ඩ වෙන්නේ. එතකොට තරාජිපාටංක එනවා. බලන්නක මෙතන තියෙන්නේ F එකයි මෙතන දෙකයි F දෙක දෙයි දෙ දන එ එක එක බෙදීම තුන කියන එක තමයි පුතේ එහෙමනං එතන උත්තරය අපිට ගන්න පුළුවන් එනම් ABC කියන සියලුම ප්‍රකාශයන් සත්‍යයි කියලා හරි දැම්ම මෙහෙම නං කරනව පුතේ විසි හතරවෙනි ප්‍රශ්නය හරි දැන් ඔබාර විසි දෙවිනි ප්‍රශ්නය සාකච්ඡා කරද්දී. කිව්වනපුතේ තොරණයවෙද්දී තොරණය වෙන්න බලයක් නැතිහින්ද යා අවස්සිතියහින්ද සාපේක්ෂෝ පස්සට යනවා පස්සතකිහිල්ල ආනත වෙනමයි කියලා. අර ඒ සමානයි ජටටටවලින්. යිද ඕක ජල පෘෂ්ටයකටත් දාන්න පුළුවම් පුතේ, තිරසට ආනත වෙනවා ඒ සමමානයිජීටෑන්ටීටවලින් ඒ යන පද්ධතිය තොරණය වෙනවනා. නමුත් පුතේ මේ විසිහතරවෙනි ප්‍රශ්නයේ බලන්නෝක සුම්මට ආනත තලය. ඔය වගේ සුමට ආනත තලයකද ඔබ දන්නවා ඔය වගේ භාජනයක් තිබ්බහම්ම සිද්ධ වෙන දේ තමයි පුතේ. භාජනය මතකයින්නේ ද සුමට ආනත තලයකදී. අපි අර YouTube එකෙත් වීඩියෝ එකක් දැම්ම සුමට ආනත තලයක චලිතය කියලා. එතො කොට ඒ සමානයි ජීසයින්ටීට අර බරේ විේද සදරචේතතියන පුතේ ආනත තලයදදිගේ පල්ලහ අපි ගනන් ගොඩක් හැදවන නිුට නියමලද. හර එනම් ඒ සමානයි ජීසයින්ටීටා කියලා බලයක් තියෙනවා මෙහෙම පහලට, රි එG සයින් ජිට කරල තියනවා බලයක් පහලට එක නිසා Gීසයින් ජිට කියල තොරණයයට ලක්වේ. හරි එනම් පුතේ මේකයි කියන තියෙන. තලයේ තලය මත තියල තියෙන භාජනය අංශු සියල්ලමයි භාජනය ඇතුළ තියෙන ද්‍රවයේ අංශු සියල්ලමයි කියන හැම්ම අංශුවක්ම පුතේ මෙන්න මේ තලය මත පහලට යනවා ජීසයින්චීටා කියන තොරණේ. හර. භාජනයත් යනව ජීසයින්ටීට කියන තොරණය ඊට පස්සෙ ද්‍රවංශුත්‍යයනව ජීසයින්ටීට කියන තොරණය. හරි එතකොට අවස්ථිතිය නිසා පස්සේ ගොඩගහෙන්නවත් ඉස්සරහ ගොඩගැහෙන්නවත් අවශ්‍යතාවයක් නැහැ මේකෙ පුතේ හැමාංශුවටම හරි තමන්ට පහලට තොරණය වෙන්න අවශ්‍ය බලය භාජනය බරෙන් ලබා දෙනවා. එත කොට පුතේ හරි, සීම පස්සටවත් ඉස්සරහටවත් ආනතියක් වෙන්නේ නැතුව අර නිකංතියෙද්ද මේක උඩසාමනට තිරස් පොලොව්‍ය අපපිතියාගෙන පුෂ්ටට සමන්තරයින අන්නේමගේ මෙතනදිත්පුතේ භාජනයක්ත් එකම තොරණයෙන් යනවා. ද්‍රවාංශුත් තමන්ගේ බරය සංරචකය නිසා නිදහස්සේ එකම තොරණයෙන් යනවා. ද්‍රවාංශුත් එක්කම තොරණයෙන් යනවා. භාජනයත් එකම තරණයෙන් යනවා. එත්තකොඩ අන්තිමයට පුතේ පසු පසටවත් ඉස්සරහටවත් කිසිම ගොඩගැහීමක් නැතුව මේ ඇංගල් එකම තියනවා එහෙම මම සලකනම පුතේ මේ වෙලාවෙ මේ ආනතවන කෝනය දැ මෙතන කෝණය පුතේ අපිට කියනවනේ තිරසත් එක්ක කෝනය ඇල්ෆා කියලා එනම් මෙතනත් අපිට කියන්න පුළුවන් තිරසත් එක්ක ඕෝනය. ඇල්ාම තමයි හරි ඇල්ාම තමයි මේ පෘෂ්ට ෘෂ්ි කනෙට සමාන්තරයි එහ පීට කියලකෙන මෙතන කෝනයහෙම නිිවීේ අනි මෙන්නම මේ මෙතන ්‍රෘෂ්ට ඇත එක්කාදන කෝනණය රි න්නන්නේ කෝනය අපිට සලකන්න වෙන්නේ ටීටා සමානයි ඇල්ෆා කියන එක. හරි ඉට පස්සේහෙම නම්පුතේ අපි යනවා විසි පස්වනි ගැටලුවට. ඒ වස්තුව පනාාකවේගයෙන් සරස්ව ඉහලට ප්‍රක්ෂේපනය කරයි. හරි පනාගවේගෙන් ප්‍රක්ෂේපනය කරනවාලු හරි. එට පස්සේ ඊට තප්පර එකකට පසුව. ඊට තප්පරයකට පසුවන්න තප්පරයක ඩිලේකකින් පස්සේ බීවස්තුවක් එමරේකාවදිගේම සිරස්වයලට හැටකවේගයෙන් ප්‍රක්ෂේපනය කරයි. හැටකවේගෙන් බීවස්සූ ප්‍රක්ෂේපනය කරනවාල. වස්සූන් ගට්ටනය දක්වා විස්ථාපන කාල ප්‍රස්ථාරවලින් නිවැරදිව දැක්වන්නේ කොහොෝද කියලා හනු. ඔබ සරල වෙහිතන දැන් ගට්ටනය වෙන්නෙ මොන වෙලාවිද. හරි ගට්ටනය වෙන්න නම් දෙදෙනගේම විස්ථාපන සමාන වෙන්න ඕනෙන දෙන්නගේම විස්ථාපන සමාන වෙන්න ඕන ඉතන්න මෙයා තපපරේකට පස්සයා වේගේ හතලියයි. එකන තපරෙයක් ඇති මෙයා උඩගිහිල්ලා හිටියට ඔබ සරල්ලව තේරුම්ගන්න පුතේ මෙයා ඊට පස්සෙ විසි කරන්නේ හැටක වේගේ. අපි දන්නෑපුතේ ඉහලයනගමන්ද පහලයන ගමන්ද එක ඊල ගිල්ල පහලයන ගමන්ද හැප්පන්න කියලා. මොන දේ උනත් මම අයිංකරනවාන්‍ය පුතේ දෙවෙනි උත්තරේ. ඒයි ම දෙවෙනනි උත්තරේ අයින් කරන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක මේ වගේකක් අදිද්ධිපතේ උඩට යන්න යන්න මන්දනේනෙ වෙන්නේ තෙරුනනේ ද කතාව හර දැන් එතකොට මන්දනේ වෙනෝවනම් විස්ථාපන කාල් ප්‍රස්ථාරය මන්දනය ගැන්න ප්‍රස්ථාරය අනුක්‍රමණය එන්න අඩුවනවා. අර ප්‍රස්ථාරය අුක්‍රමණයෙන්න්න අඩුුවෙනවා හර දැම් මම කියනවා මේ දෙන්න ගැටනවා ගැටන වෙලාවෙතියෙන්න්න ඕන ලක්ෂණය මොකක්ද. එකම මොහොතේ දෙන්න එකම මොහොතේ එකම තැන ඉම්න්නෝන එක මොහොතේ එකම තැන ඉ ෝන හරි එහෙනම් මමදානව මෙයාට දාගන්නවා ප්‍රකාශනයක් පුතේ ඉස් සමානයි පණහයිරි භාගයක් දහයායි ටීවර්ගය බාග දයි ටීවර්ගය තේරනාද මේ කතාව එන එස්සමානයි පණහයිටී රින භාගවතාව දයිටී වර්ග මෙතන ම රින කියල දාන්න හේතුව තමයි මෙතන රිිනවෙන් හේතුව අපි උඩට ද්ධි බලපාන්නෙ ගුත්්‍රජ මන්දනයක් හින්දා. හරි. එක මෙන්න මේ විදියට. මම හැටේ වස්තුවට අදධානපති හැපෙන්න්නනම් ඉක්ම තැනට යන්න ඕනෙනි එහිනං මෙතන එස්න්. ඉට පස්සේ මේකට මමලයාගන්න පුළුවන් හැටයි හැබයි මෙයාගේ ටීකාලයක දිනම් හැප්පෙන්නේ මෙයා එන්ඩ පටන්ගන්නේ ඊට තප්පරයකට පස්සන මෙයා විසි කරන්න. එහනම් මමලියන්නේ එයාට හිමි කාලය පුතේ තීරිණ එකයි කියලා. හරි තීරිණය එකයි එහනම් රිීන ආපවු මෙයාටත් ලියාගන්න පුළුවන් භාග වතාවක් දහයායි පුතේ ටීරිණය එකේවරග. ටීරිණයගේ වර්ගය තේරුුණානේ ද පුතේ කතාව. දැන් එහෙම නම්බලන්ට දෙන්නගේම විස්ාපට සමාන දෙෙන කර කාලේ තමයි තපරය අඩුන පුතේක තැනට අන මොක දෙක් ැන විසි කර ැ න ග නැ එ එක දැනට යනවා න ම මේ සමකරන දෙක පුතේ මටරන්න පුලන් හොද මයි මිරක සමාන කර එක සමීකරක සමානකරොත් මට ලියයාගන්න පුළුවන් මෙහෙම පණහයි රීන සමානයි මෙතනනවා හැයි රිීහ හැයි රිහැ රි පහු මේ බලන්නකුේ පහනේ මෙතන රින පහටී වර්ගය එම් මෙතන දාගන්න පුළුව පහයිටී වර්ගය එකේ වර්ගය කියන මොකදද ටීවර්ගය රිීන දෙකයි දෙයි ටීව හැබැයි ආයයි තව අපි වැඩි කරන්න ඕන මෙතන පහෙන්. හරි දැන් කාටහර ගැටලුවක් නම් පුතේ ම එක මෙහෙම කරලා දෙන්න. ටීවර්ගය රින දෙකයි හරි ඒන මේ පද දෙක ගුණ කරනවායගෙන් ස්ධන එක. එක් වර්ගයේ රින දෙකයියි ධන වයිවර්ගය අන්න ඕෝක තමයි පපුතේ තියනෙන දැ මෙයාාවම වැඩි කරන්න ඕනෙ පුති මේකවතාව වැඩි කරන්න ඕනපුතිේ රින පහේ. එතකොට මෙන්න රින පහයි ටීවර්ගය තියෙනවා හරේ රින පහයි ටීවර්ගයේ තියෙනවා ආය රින පහ වැඩි කරන්න ඕනේ රින දෙකයි ටීවලි. රින පහ වැඩි කරන්න ඕනේ රින දෙකයිටීවෙලි එතකොට මට ගන්න පුළුවන් දන දහයිටීනේ දන දහයිටී ආය රින පහ හරි දැං ඔබට තේරෙනෝ මේකට මේක කැපිලා යනවා. ඊට පස්ස මෙතන හැටයිටී අතන පණහයිටි මේ පැත්තටආහම දහයයිටී වෙනවා ආයේ දහයිටී දහයිටී මෙතන විස්සයිටි රි විසයිී ද ද දහය විසයිටී ඉට පස්ස මෙතන තියෙනවතුතේ රිනහැ මේ මේ රිණපහ රින හැටපහ. එනම් රින හැටපහ එහට ගියා පොම දණ හැටපහා වෙනව. එතකොට මෙන්න මේ වගේ කතාවත් තමයි අපිට ගන්න පුළුවන් මෙතැන රින හැටට තියෙනවා නැවතවතාවක් අර මෙතන රිනහැ රින පහයිතකොට රිීන හැට පහ ය පැතර දන හැටප පා වෙනවා එනම් පුති මේක සුළු කරපුහම හැට පහ බෙදන්නෝනේ විස්සේ. රි ඔක පහෙම්බිදුවන් මෙතන දහතුනයි මෙතන හතරයි. එනම් දහතුනු බිදීම අහතරයි. කාලේ දහතුන බිදීම අහතරයි. ඒන තප්පර තුනයි දශ්‍යම එකයි දෙකයි පහක් වගේ එකන තත්පර තුනයි ගානකද තමයි වෙන්න එකන තප්පර තුනයි ගානක ද යනයි කියන මේ අඔබ දන්න උඩට යනම පුතේ පණහකවේගින් විසි කරන දැම්මෙම නතින් නේද පණහකවේගෙන් විසිරන තප්‍රර පහක් උඩට යනවා. එනම් මෙතන වෙන්න පුුතේ තපපර පහට වඩා අඩුකාලයකදි තමයි මේ වැඩේ වෙන්නේ. හරි තපපර පහට වඩ අඩු කාලක දේ කියන්න බුතේ ලවෙ ත්තේ රදීමක පලවෙනි උත්තරේ තියන්නේ ඒ මෙහෙම උද්ඩට ගිහිල්ලා විස්ථාපනය අඩුවෙනවායගෙන ඒ පහලයනවා. ඒක වැරදීපුතේ හරිද ඉට පස්ස තුංවෙනියකත් වැරදී එක රඋඩම් ෆලට් පවෙලා තිනවා තුංවනික පල්ලහ තියන්නේ ඒ හරිද මුලින්ම දැම් ප්‍රස්ථාරය පටන්ගන්න ඕනේ හරිද හතරවිනික තේ වැරද තියෙනවාන උ ලන්නක පස්වනි පස්විනිය උත්තරේ මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තියෙන්න්නේ ඒ මෙහෙම උඩ යනාගාවාන් උඩ ගිල්ල වැට න ොම පල්ල හවැට නෑ උඩ අනගමම් එන්නෙන් ප්‍රස්ථාය අු ක්‍රමණය අඩුවෙනවා ැන විස්ාපන ක පස්සර අනුරමකින් ප්‍රේගනපතේ ප්‍රවේගය ක්‍රමයෙන් අඩුවෙනවා. හරි දැන් අපේ මට මතක්ක විදිහට විශේෂෙන් අපේ නුවර පන්තියේ. අපිට මේ කොටස්ටික අර ඔයාලටර ඔන් Onlineයින්ටම් විදෙන්හු ගන්නලා අර ඉට පස්සේ ඒටිකේ ආය නවතු ගන්නන්න කියලා මතගනේද දවශල කතාවක්ගියා. හය ඕගනිසාදැක්ක දයාලට නොතේරුුණට අපිට තේරිල්ලා අපේදේ කරපු එකගේ වාසී දැන් ඔබ තේරුන්ගන්න හරිද ඉතින් මේ අන්තිමේට මට අප අර්මත වෙන කරන්න තිද වනාාේ දගේ සේ තත්තු ය ප්‍රවේගකාල ප්‍රස්ථරටක ඒටක තාව තියනවා අරි ගුරත්වයටතේ චිත ප්‍රසාරය වැටක කරන්න තියෙනවා ඉතින් ඊවින්සගේ ම දාලත් තියවා එකක දැනට බලන්න එප මොද ඔයාලටක පොඩි පේමටයක් කරන්නව නවායි ඔයල හෙම කරන්න අශ්‍යනහ එක නිසා මම මේ අපේ පොඩක් සයිට්ටගේ මේ මාස තුළලතන ඒ කරනයක් න ඇතරින් පසවායාලට චලත ප්‍රස්ථාරටිකයි සපේ්චලි ටිකයිපුතේ දාලා දෙන්න. හරි ඉති ඒකසේ වෙතත් මෙහෙම වෙනවා ඒ ප්‍රස්ථාරය බීග ප්‍රස්ථාරය පටන්ගන්න වෙන්න අරිට තපරයකට පස්සේ. තපපරයකට පස්සෙ පටන්ගන යත් උඩ යනගමම්ම පුතේ අ අර යව හම්බවීමක් තමයි සිද්ධවෙන්න. ඒගේ ප්‍රස්ථාරය මේ. ඒ ඔන්නො ේදර මයිපුුතේ දෙන්න එක තැනකද හම්බ වන්න හන අප ගන්න පුළ හොඳ මුත්තරේ තයි ුතේ මේක ද පස්ස නුත්තරේ. එක වරදින්න හේතුව මොකදද උඩගිල්ල පහළ වැටන කතාව හතරෙත්ඒක වරදන්න හේතුවේ. වගේ සිද්ධියක් තුන්වෙනි ප්‍රස්ථාරපුතේ ABCAB. මාරු කරලා දෙවැනි ප්‍රස්ථාරය රේ කියලා තියනවා. හරි ඒනං ඔන්න පුතේ අප අමාරු MCග පාන්ති මෙසිගස් පාහපුතේ සාකච්චාර අනිත්ත මසි ගුස්සලක් පුතේ මර ප්‍රශන ොක් තියෙනව ැතනහැ. අරි ඒටික ඔලට අපේරන්දස ඒතික සාකච්ඡා කරයි. ඉතිරි සිගස් ටිකක්. කේ. හයිබවන් දෙදා සි දෙක් ෆන් Onlineයින් පැවැත්වෙන දහනවන පේප එකේ. වංගලලා තින කොට සේවර ැත්ත එක තමයි සබඳවවෙ ලයින්නේ එම අපි මුලින්ම බලමු බලවෙනි ග ප්‍රකාශනයක් දීල තියෙනවා මෙතන නීටගේ මාන තමයි පැගහන්නේ එ කියල කියන්නේ බලයක් කියන එක සිම්පල් ඒ කියල කියන්නේ අරක් කියෙනෙ සසාමේ වී කියල කියන ප්‍රවේගයක් කිය ගානේ දීලතිය හරි හයෆයි කියලා කියන නියතයක් එතට මෙයාට මාන නැහැ කියෙන අපි දන්නවා මේ ප්‍රකාශනය දැන් මේ වෙන කොට බෞතික විද්‍යාව තියෙන ප්‍රශනය කිය නම් යා අනිවාරය දෙපස මාන සමානවෙන්න ඕනි නම් වැට කියන්න පුළුවන් එගේ මාන අනිවාරයම සමානවෙන්න ඕ නීටගේ මානවතාවක් අරේ මානවතාවක් ප්‍රවේග මානවලට මෙතැනින් එහෙමනම් නීටගේ මානවතකරොත් මේ සමානවෙන්න ඕනි බලයේ මානමල්ටීරීණ දෙින් මෙදෙනවා අරය කල කැන දිගක්නේ හෙනං එල් ප්‍රවේගය කියලා කියන්නේ එ රිනක හරි මෙතිින් අපිට නීටගේ මානගන්න පුළුවන් එ වතාවක් එ රිනේක වතාවක්රි එමන නිවැරදි පිලිතුර වන හතර දෙවිනිි ගාන්න බලු බෞතික රශන් කහිපයක් මගින් තියෙන සමීකරණයක් අපි දීලා තියනවා සමීකරණය ඇසුරෙන් පහතින මේ ප්‍රකාශවලින් අත්‍ය ප්‍රකාශන නොවදකිතම පිහන්නේ පලවිනි ප්‍රකාශනයදීල තියෙනවා ඒගේ මාන බීබෙදීම සීට සහ දීවතාවක් කීට සමානකින් හ දැන් අපි දන්නවා මේක බෞතික විද්‍යාවයි භාවිතාව වන නිවැරදි සමීකරණයක්ෙන ගානීමම දීලා තිෙනවා එහොනම් පැහැදිලිබම ඒගේ මාන සමාන වෙන් ඕනේ බීබෙදීම සීග මානවලඩ සහ ඩී ඊගේ මානවලට තමයි තන ඒ ්‍රකාශය දීල තියන්නේ එම නං ඒ ප්‍රකාශය නිවැතිදි වෙනවා හරි දෙ මෙමිදිරින් හට පේපසලලා ප ටිකක්ව ප්‍රකාශිත ගනන් දාාන ප්‍රමාණය වැඩි කරලා තියනවා මොකද ඒ දේවල් වල වාලා ටිකක් දුරලතාවයක් දක්නවා කියනෙ ක අපිට තේරුන් හිල තියෙනවා. හරි ඉතින් මං අර කලිකි වගේ කලින් දවසගත්කිවෝගේ ප්‍රකාශශිත ප්‍රශ්න කරනුරන්න ගොඩක් නිවැරදිම සහ පහසුම ක්‍රමය වෙන්න ප ප්‍රකාශයෙන් ප්‍රකාශයට උත්තර යිංකරනය එක හරිද මෙතනත් පලවෙනි ප්‍රකාශය සත්‍යයි එක නිසා මෙත අයිංකරන්න පුුවන් උත්තර වෙන්නේ දෙෙෙන උත්තරයිකරන්න පුුවන් තුමනි උත්තරය අයිං කරන්න පුුවන් හතර වනි උත්තර අයිකර පුළ හතර උතර සල්ලම සත්ත යි ල ෙනම් නිවැදි උත්තර හැඩි ඉිතුරලා දන්න එක්ක එකහෙමනැත්නම් පහ දෙැනතුරවාට තේරයෙන්න්න ඕනි ඒ පමණයි කියන උත්තරය සහ. සියල්ලම සත්‍යවය කියෙන උත්තර දෙක අතර තමයි මෙතන හිතල බලන්න වෙන්නෙනේ හරි එතකට දැන් නිකමට හරි බී ප්‍රකාශ ශතවය නොත්ත හෙම පලින් උත්තර තැන් නන්නේ හම තිතර එකක ත්තර වෙන්න පස වන උත්තරේ සී කියවන්නේවත් නතුවාට උත්තර ගන්න පුළු. අයතුර හිතන්න කෝ මේ ැන ෙට බි ප්‍රකාශයේ ද එනද ගැ ුවව නෑකෙල් එනවාට ස්‍ර ප්‍රශය කියවන්න පුළන් සී ප්‍රකාශයත් නිවැරදි කෙනකවා ශෝයකටම දන්නවනම් ඒත් බී ගැන ශොයකක් තිබුණ නැතත් වාට නත්තරයයි කරලා නිවැඩදි උත්තර පහට ගන්න පුළුව හරි අන්නේ වාසය තියන ඕනම මේ ප්‍රකාශි ප්‍රශ්නවල මොකද ප්‍රකාශ ආශිත ප්‍රශ්නයක් වරදින්න දිීන සම්භාවිධාවේ වැඩි මොකක් කරෙක් ප්‍රකාශයක පොඩි දෙයක් ඔය හරිෙ හින්හිටත් පොඩි වෙනස්වීම එෙන තියෙන පුුවන් එනිසා අපි ප්‍රකාශශිත ගණන් පේපයක කරන විදි හෙද අපි ග හරි සැලස්මක් එතන හදගෙන තිෙන්න්නුට හර හරි එමනන්දැිබී ප්‍රකාශ බල. අපිට කියනවා CදE බෙදීමට මාන නො පවතී කරE බ Bට මාන නොපවතී කියර කෙනු හරි අපි දන්නවා වෙන මේ DE කියන දෙන්නට තියෙන්නේ ඒගේ මානමයි ගේම තමයි බීබෙදීම සීට තියෙන්නෙත් ඒගේ මානුම එන මෙ මේ ප්‍රකාශන මක වයි කියල නම් කරන්නම් මේක මට පොඩ්ඩක් එහෙට මට කරන්න බුවන් ඒඔෝය තියෙන විදිහට මත්තියාගෙන බීග යටටන් ගෙනෙල්ලා ම සීව ියන්න ඉතුරවාට පහැදිීම තෙරම මකක් ති අපි කලින් දම්ම දන්නවා ඩී ඒගමාන කියලා ැන ඒගේ මානකෙල් බීබැදීම සීග මානක කියලා කියැනෙත් ඒ මාන එමන මේ කියන ප්‍රකාශනයට මාන නැහැ කියන එක ඔයාට පැහැදිලි වෙන. එමන බී ප්‍රකාශයයක් සත්්‍යය වෙනවා එතන දිම පලි උත්තරේ වර දි න හමනක් නිවැරිදි උත්තරේ පසන උත්තර හටුවට ගන්නඩපුුව හරි සී ප්‍රකාශය ති කියල බලු සී ප්‍රකාශේති කියනවා තවත් ප්‍රකාශනයක් දීල.බී සමානයි සීවතාවක් ඒADඊගේ වර්ග මූලින් මෙ මේ වගේ ප්‍රකාශයක් දීලා තියෙනවා මේ විදිියට මාන සාමානයෙන්වාදිකටම පැගහනේ හරි කලින් වගේමයි මේ දන්න දේවල් අප හදාගන්නවන් බීබෙදීම සීකෙලගැ ඒ මානෙ න මෙ සීවත් මේ ඇැතරනිි බීබෙදීම සී කෙනෙක් මෙහෙන් න්නො තමාන වෙනවා මේක ඇතුළේ මේ ඩE කියලා කියන්නේ තා පවසරයක් ඒග මානමයි එමනම් මේ තියෙන්නේ ඒග මානවල වර්ගයක වර්ගමූලයක් පැහැදි එහ මේ පැති දිනෙත් ඒගේ මානමයි මේ පැට තිනෙත් ඒගේ මානමයි එමනං වාට පහැදිලි වෙන්න ඕන සී ප්‍රකාශයක් නිවැරදි එම නිවැරදි පිළිතුර වෙන්න වසන පිළිතු තුන්වෙනි ප්‍රශ්ට බල පහ නිටන් සසා දොහහි නිියුටන් බල දෙක් යම් ලක්ෂයක් කෙරහි එකනකට ලම්බග දිශාවේ ක්‍රියාත්ම වය නොක කියන මේ කට්ටියට අදාළව බල සම්පෘතිය නිරද දැකන්නේෙ කුමට රුප සහනයද කට මයහන්නේ හරි කොහොම ද අපි සම්ප්‍රිට්ටය ගිරූපණය කරන්නේ එක් දෛශිකයක් මේ විදිහට නිර්මාණය කරලා එය අවසන් වන තැනින් අනිත් මේ විදිහයට නිර්මාණය කරාම ආරභ ලක්ෂයත් මිනිම අවසන් ලක්ෂත් යා කරන රේකාවෙන් තමයි සම්ප්‍රයුක්තිය ලැෙන්නේ මේක මේ වෙනට හු නිර්ම දන්න දෙය දැන්වා බලන්න ඒ විදිහට දෛශික දෙකක්ෙනා පිටිපසේ එක් කෙන ලකුණු කරලා තියෙන්නේ පලමෙන උත්තරේ ලකුණු කලා තියනවා දෙවෙන උත්තර ලකුණු කරල නැහැ තුමනි උත්තරරි ලකුණු කලා තියනවා හතරවැනි උත්තරේ ලකුණු කරලා නැහැ පස්සන උත්තරේ ලහුණු කර තියනු හරි ඊලං කතාව තමයි මේ දර්ශික දෙක එකනෙකට ලම්බ කයින ්‍රික්ේ ගන්න ුලන් පයිතිකරස් ්‍රමේස යනම් මේ සම්ප්‍රික්තය වෙන්න නි පහේ වර්ගේ දැන දොහෙ වර්ග වර්ග මූලි එකන්නේ එකසේ හැට නවේ වර්ග මුලේ එකන්නේ දහතුනයි සම්ප්‍රීක්ති විශාලත්වය දහතු නයි නිවටන් වන්නු නැ මේ විදිහර තමයි මෙදර ූපසරණ ැදන්න ඕොනි ඒ අනුව අට පැහැදිලි වෙනවා නිවැරදි පිළිතුර වෙන්න පස්සන පිතුර හතර පස් බල. මෙතන ප්‍රකාශ ආශ්‍රීත ගානක් තමයි තියෙන්නේ බල මොනතියෙන ප්‍රකාශ කිය පළමින් ප්‍රකාශ වස්තුවක් මත බලයක් ක්‍රියා නොකරයි නම් වස්තු ගතික සමුතුලිත්තාවේ පැවතිය හැක කියලා කියරවා. හරි මෙතන දවට එරුගන්න නොනේදම ප්‍රකාශය තියෙන විදිහට බාහිර සමුතුලිත බලයක් කියලලා නමෙනතින් වස්තුවක් මත බලයක් වස්තුවක් ම බලයක්ත් ක්‍රියා නොකරයි නම් ගතික සතුදුලිත්තාව පැවැති හැක කියලා කියන්නේ ඇත්තම කතාාව තනද වස්තුවක් මත බලයක් ක්‍රියාකරත් වස්තුක් මත බලයක් ක්‍රියා කරත් එයා ගටික සඳදුලිත්තාවේ ඉන්න පුළුවන් ඇයි එහෙම කියන්නේ බාහිර අසමුතුලිත බලයක් න වේ නම් උදාහරණයක් විදිහට දැන්වා හිතන්න අපි හිතුම යම් කිසි වස්තුවක් මේදි ගමන් ක කරමින් ඉන්නවා එහෙම ඉන්න කෙනෙක් මත මෙ මේ පැත්තෙන් බලයුතුත දනවා මෙ මේ පැත්තෙන් ස් ලගුතුද. දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහෝොත් මේ වස්තුූ මත බලයන් ක්‍රියා කරන්නේ නැද්ද කියලා බලයන් ක්‍රියා කරනවා. එ වස්තුව මත බලයක් ක්‍රියාකරපු පලියට වස්තුුව මත බලයක් ක්‍රියා කරපු පලියට වස්තුව තොරණය වෙන්න උන්හ ඇයිඒ. ඒ ලයටට සමාන තවත් බලයක් මෙතනින් තියෙන වෙන්න පුළුවන් එතුර වස්තුවක් තොරණය වෙන්න නම් මොකක්ද තියන්නූනේ බාහිර සමතුලිත නොවුණු දැම් මෙතන මෙතිනි සමුදුලි වූ බලයක් මේ බලයට මේ බලය සමුතුලිතයි එෙනම් බාහිර අසමුතුලිත බලයක් තිබුණොත් තමයි වස්තුව තොරණය වෙන් පැහැදිලි එහෙනම් සරලවම ගත්තොත් එහෙම බලයක් ක්‍රියාකරත් දැ මේ ප්‍රකාශය මත් නිවැරදිී කියනක ම පැදිි කරන්න ද මෙමතන තියෙ කොමත් බල වස්තුුවක් මත බලය ක්‍රියන කරයිනම් ගතික සමුදුලි තා පැවැති හැක යෙන්න පුළුව මමට කියන්නේ වස්තුවක් මත බලයක් ක්‍රියා කරත් වස්තුවක් මත බලයක් ක්‍රියා කරත් මේ වස්තුව ගතික සමුදුලිඉතාාවන්න පුලො ද අප ඉහිට බලන්න නි බලය ගැනවේ බාහිර අ සමුදුලි බය ගැ හ එමනම් ඒ ප්‍රකාශ නිවැරදිී අපි උත්තර කීපයක් කයිකර ඒ අනිවාරෙන් ඉන්න ඕන නිරදි පිළිතුරුවල එම අංකර පුලන් උත්තරය ෙම දෙෙනුත්තර හරි බී ප්‍රකාශය වස්තුක් මත ගම්ෙතාවේ වෙනස්වීමේ සෑම විටම සම්ප්‍රයුක්්ත බලයේ දිශාවේ කද සම්පයුප්ත බලයේ දිශාවට අනිවාරයම වස්තු වේ ගම්මිතාවය වෙනස් වෙන මකද සම්ප්‍රයුක්්ත බලය නිසා වස්තුව තොරණය වෙනවා හැකැන්නේයාගේ රේකය ගම්මතාව අනිවාරයම වෙනස් වනවා එමන බී ප්‍රකාශය නිවැරද බී ඉන්න නත්තර එෙම අන්කර ල උත්තරති. සහතර දැන් ඉතුරලා තින්නේ තුන හෝ පහ සී ප්‍රකාශය. නිදහසේ වැටෙන වස්තුවක. බර මගින් ක්‍රියාප්‍රති ක්‍රා යුගලයක් ඇති නොකරයි කියලා කියවා. අපි මේ බෞති විද්‍යාවතුළ කතා කරන ඕනෑම බල ක්‍රියාප්‍රති ක්‍රිය යුගලක් විදිට තමයි අවතිත්න කිසිම බලයක් නෑ කිසි බෞතික බලයක් නැහැ ක්‍රියාප්‍රතිකය ුගලයක්ක් විදිහට නො පවතික් න එමනම් බර කියන බලයත් ප්‍රතික්‍රියයා බලයක් ේවා දැන් යම් වස්තුවක් මද ගුරුත්වාකර්ශණු බලයක් මේ විදි පහලට ඇති වෙනවා නම් පෘතුවිය මතත් ඊට සමාහා ප්‍රතිවරුද්ධ බලයක් ඒ වස්තුූ විශාට මනි දිර ඇතිවෙනු. එවත ේරු ගන්නවන මෙ බර කියන බලයේ ප්‍රතික්‍රියයා බලය තියන්නේ කවුරු මතද පෘතුවේ මත එමනම් සී ප්‍රකාශය වැරදිී සි වරදින නිසා නිවැදි පිළිතුර වෙන්න ඇතු මනි පලිතුරු පස්ස ප්‍රශ්න බක් පහත සඳන් කබරක් බෞතික රාශි මනින ඒකකවල උපගුණාකාරයක් නොවන්න දදිගල රතය. හරි මෙතනදි උපසර්ග පිළිබඳ තමයි මේ ප්‍රශ්නය හන්නේ. දැන් ඇයි අපි උපසර්ග භාවිතා කරන්නේ සමහර විට මනින රාශය ඉතාමත්ම කුඩා හෝ ඉතාමත්ම විශාලාකයක් වෙනවා වෙන්න පුළො. එතනදී ගණනය පහසු කිරීම සඳහා තමයි උපසර්ග භාවිතා කරන්න. දැන් සමහර අවස්ථාතියනවා. උපසර්ගවල භාවිතා කරන යම් අකුරක් වෙනත් ඒකකයක් මනන්නත් භාවිතා කරන සහ තවත් ආකාරකට කියෙනන ඔොය මොනම් අවස්ථාවක හෝ වෙඩ පුළුවන් මේ බෞති විද්‍යාවේ භාවිතා කරන යම් සංකේත තියෙනවා සමහර වෙලාවට විද්‍යාඥනයක්ට ගෞරවයක් පිණිස ඒ විදිහට ඒ සංකේතය යොදලතින අවස්ථ ඔය විදියට කොහේ හරි තැනක යම් පුද්ගලයක්ට ගෞරවයක් පිණිස යම් ඒකකයක් නම් කරලා තියෙනවා නම් එහෙම වෙලාවකදී භාවිතා කරන්නේ අනිවාරයෙන්ම කැපිටල් සංකේටර තැන් උදාහරනැකදට කේ මේ කේකුරු භාවිධ කරන අවස්ථා දෙකක් තියෙනවා එකක් තමයි මං ෝය කිව්ව විදිහට නිරපේක්ෂ උෂ්ණත්තුේ නිරපේක්ෂ උෂ්ණත්වය මනින එස්සයි ඒකකය වෙන්නේ කෙල්විේ එතනදි මේ කේ කියල කියන්නේ කෙල්වින් නැමති විද්‍යාඥයට ගෞරෝය පිණිස ලබාදී ඇතින සංකතය එන මෙතන දක භාවිතා කරන්නේ කැපිටල් කියපුරක් විිය ඒ වගේ මෙතම මේ එකේ භාවිතා කරනවා උපසර්ගයක් විදිහටත්කිලෝ එමනම් මෙතනදී මෙයා භාවිතා කරන්නේ සිිම්පල් කේ විදිහට මේ වෙනසවා තේරුම් ගන්න ඕන නවාට තේවම මට දිල තිින් උත්තරදිය බැලවම නිවැරදි පිළිතුර වෙන්නේ පස්සන පිළිතුර. හයෝනි ප්‍රශ්න බල ප්‍රකාශ ආශ්‍රිත ගානත් ප්‍රකාශන කේපයක් දිලති නොමින් සත්‍යය වන්නේ තමයි හන් ඒ ප්‍රකාශය ඒකකයක් ඇති සෑම භෞතික රාශ්‍රයටම මාන ඇත කියලා කියන මේ වනොඩා හොඳින්ම දන්නම් මේ වැරදි ප්‍රකාශයක් ඇයි ඒ අපි කතා කරනවා ඒකක වර්ගී කරනය යටතේ පරිපූර්ක ඒ ගැන පරිපූරක ඒක දෙකක් අපි කතා කරනවා කෝන මෙැනීමේ දති ම පරිපූර්ක එකක භාවිතා කරන්නේ තලයක් මත පවදින ඒක නතන් තල කෝන. තලකෝන මනින් අපි භාවිතා කරනවා රේඩියන් කියන ඒකක ඒ වගේම තමයි ගණකෝන මනින්න භාවිතා කරනවා අපි. ස්ටරේඩියන් කියන ඒක මේ දෙන්නටම මේ ඒකක දෙකටම මාන ැ එතකොට ඒක පවතින මාන නොපවතින රාශෙන් අපි හඳුන්නවා පරිපූරක ඒකක විදිර හෙම මානයක් නොපවතින ඒ අපි හඳුන්නවා පරිපූරක ඒ එකක විදිට හරි ඒ අනුව ඒ ප්‍රකාශය වැරදි ඒ වැරදි නිසා ැති උත්තරයක් වෙන්න්නු දැන්වා උත්තර බලන්න පලවෙනි උත්තර එනම් වරදි නෝ දෙවිෙන උත්තර වරදිනෝ තුන්මෙන උත්තරේ වදිනවා සහ පසන උත්තරය වදි එනම් මෙතනද පලවෙනි ප්‍රකාශය විතරක් කියවලා නිවරට උත්තරටට යන්න හැකිවල විිලතිනු. හරි කොමනමුත් ඊළං ප්‍රකාශපි කියවුම් බී ප්‍රකාශය. මානයක් ඇති සියලුවම් බෞතිකරාශිවලට ඒකද ඇත කියලා කියනු. මානයක් පවතිනවානං යම් ෞතිකරාශීකට අනිවාරයෙන්ම ඒ කැක් තිෙන මානයක් තියෙන ඒ කැ නොපවතින බෞතික රාශීෙන් නැහැ හැ එමන පි ප්‍රකාශන නිවැරදි සහසී ප්‍රකාශය බෞතිකරාශි අඩංගු සමීකරණ එක දෙපස නිවර්රෙන්ම සමාය ීතුය කෙල ෙන නිවැරදි සමීරණයක් වෙන්නම් දෙපසමාන නිවාරයෙන්ම සමාන වෙන්න වනේ විහසී ප්‍රකාශය නිවැරදි මේ සමඟ නිවැරදි පිළිතුර වෙන්නෙම නම් හතරමන පිතුර හත්වන ප්‍රශ්න බල ස්ථාන කාල ස්ථාරයක් පළිඳව කතා කරනවා මම මෙදිලදි පොඩ්ඩක්වාට මතක් කල දෙන්න විස්ථාපන කාල ප්‍රස්ථාරය එක දේව. පව දනප්‍රවේගේ රි ප්‍රවේග තොරණය කොහොමද ලකු කරනග. හරි දැන් බලන්න මේ එකෙක් ප්‍රස්ථාරය මම අහනකොට වඩේ ප්‍රස්ථාරයේ පවතින වස්තුවේ චලතය පිළිබඳ පැහදිලි කිරීම හැකියාවක් ති නදකෙල්. මේ පලයිඩ ප්‍රස්ථාරය. කාලේ ගත වනාට විස්ථාපනය වෙනසක් නැහැ කියන්නේ මම රූප සටහනක ඇදුත් එහෙම නිරීක්ෂකයා විසින් තීරණය කරම මෙ මෙතන තමයි මම එස්සමානය බින්දුව කියලා ගන්න කියලා සහ නිරීක්ෂකයා තීරණය කරම මෙ මේ දිශාව දන කියලා එහෙම නං ඔය පළවෙනි ප්‍රස්ථාරයේ තියෙන වස්තුව නිරීක්ෂකයා දනගෙ හිතන පැත්ත කොහ හරි ැනක ේ ගත වනත් විස්ථාපනය එක මගයක්ක් කියල කියනෙ කොහෙර ැනක ැවිීම නිශ්ලව තියෙන වස්තුවක් මේ තම පලනිවස්තුූ නිශ්ෂලවති හ හරි ඉට පස දෙවිනි ප්‍රස්ථාරය දෙවිනි ප්‍රස්ථාරය හැටියට දන අනුක්‍රමණයක් තියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය අනුක්‍රමණය වෙන්නේ ප්‍රවේගය එමනම් දන අනුක්‍රමණයක් කියලා කියන්නේ ධන ප්‍රවේගයක් තමයි ති. හරිම ප්‍රස්ථාරය ඇඳල තියෙ ටී සමනය බින්ඳුවේත් විස්ානයක් තියෙන විදිහයට එඒත් පටන්ගන්න මෙ මෙතනින් මයි මෙතනින්ම පටන්ගන්න කෙනෙක් එයා මෙ මේ පැත්තට ඒකාකාර ප්‍රවේගයකින් තමයි ගමන් කරන්නේ ඔක තමයි දෙවෙනි කෙනාට අදාල චලිතවේ ඉඩස් තුගෙන කෙනා අනුක්‍රමණ දන්නයි ඒකැන ප්‍රවේග දනයි අනුක්‍රමණ එ එ වැඩිවෙන. එකන ප්‍රවේගය එන්න වැඩෙන න ප්‍රවේගයක් එ එන්නෙන් වැඩි වනා කියන්නේ දන දිශාවට මනවාව එෙනක කියනෙකද ස්වරණය වෙන කිය. එනේ තුන්වෙනනි කෙනාගේ චල්ලිතය හම්බිත නඳන්නම්. එයත් ඔතනින්ම්මයි පටන් ගන්නේ එයා මේ පැත්තට ගමන් කරනවා ැ ආරම්භ ප්‍රවේ ගන්න පුළම ආරම්භ නුක්‍රමණ ම ඇදල දින හැමකිෙනටම ආරම්ේද අනුක්‍රණයක් තියෙන කියන අරම්භද ප්‍රවයගක්තිරු හර ය මෙ ආරම්භග ප්‍රවේගයක් සහිතව ඉදිරියට තොරනයක් සහිත හදියට ගමන් කරන කෙනෙ හර තුන්වෙෙන කෙනා මේේතටන දර වාදාගන්න නෑ යිට වඩාටක් වැඩි විස්තර සහිතය වශන මේ ප්‍රස්ථාරෙන් ප්‍රස්ථාට අදාල චිත වෙන වෙනවා රප සරණනාදවා කොහොම හරි මේ කියන කතාටක හරි තේරුම්ගැනීම ෙන්න්න හැර ඉටපේ හතර වෙන කෙනා හතර වෙන කෙනාටම ආරම්බේදී ධනා නුක්‍රම නැක්තින. ආරම්බේද නුක්‍රම නැතිනගේ ආරම්බ ධන ප්‍රේගයක්ති. දන අනුක්්‍රමණය එන්න මොක දලා තියෙනෙ අඩු වෙලා බිදෝ දක්වා විල්ල තිර. එහ දන්න ප්‍රවේගේ එන්න එන්න අඩු වෙලා විින්දෝ දක්වා ල්ල. ධන ප්‍රවේගේ අඩුවෙන කියලා කියන්නේ දන දිශාවට මුණාව වෙනවාවද මන්දන වෙන එහ ගොයි හතර වෙන හෙනක් එත් මෙතැනින්ම පටන් ගන්නේ එයාමේදිශාවට තමයි ගමන් කරන්නේ හැබැයියා ගමන් කරන්නේ මන්දනය හෙන ඔොන්නව විදිර චිත හතරක්ත්තම ඔත්න තිෙන. ඉට පස්සේ මෙතන බල අබි පස කෙන දෙම රප සනාක හමල ලහුන් කරන්න නැතු පහැලිරන පස්සනි කෙනාට නියත අනුක්‍රමණයක් තියනවා එක නියත ප්‍රවේගයකගේ ගමන් කරන කෙනෙක් හැබැයි අනුක්‍රමණය ධනයිද රීනයිද අනුක්‍රමණය රිණයි ඒක යන්නේ නියත ප්‍රවේගයක් තමයි හැබයි නියත මොන ප්‍රවේගයක් ද නියත රින ප්‍රවේගයක් ඒ කියන්නේ මෙ මේ දිශාක් දැන් නිරක්ෂක මේ පැට දන කියල හිතනවන යම් වස්තුක් වෙන මේ දිශාවට දැන් ආරම්බිදි ධන ස්ථානයක් ඇතින් ඒ ගැන ම කලින්ගත්ව වගේ නික්ෂක කොහරතන ෙසමන ිඳදුු කියෙ සලකනවන නිරක්ෂක සලගන මෙ මේ ගහතම එසමන බින්ඳු කියලා මේ පත් දන කියලා නිරක්ෂක සලකනවන පටන් ගන්නුවට මේ වස්තුූති මේ පැත්ති එයා රින දිශාවට ගමන් කරනවා නියත ප්‍රවේගයකින් ඒ තමයි මේ පස්වනි ප්‍රස්ථාරෙන්කිවෙන් හයවිටි ප්‍රස්ථාරය ගැන බලු මෙතනත් රින ප්‍රවේගයක් තියෙනවා රිිණ ප්‍රේගේ එන්න මුකද රිණ අනුක්‍රමණය එන්න එන්න මේ බෑවුම එන්නන්න වැඩිවෙන මනේ ඒන්න රිණ අනුක්‍රමණය එන්න එන්න වැඩි වෙනු එ රින ප්‍රවේග එන්න එන්න වැඩිබෙන් මේ හයවිනි කෙනා ඒත් මේ වගේම තනිකින්දා පටන්ගන්නේ ආරම්බේදී අනුක්‍රමණයක් තිනෙන වෙනන ආරම්බිදිි ප්‍රේග ගයක්ත්තිෙනවා ඒ ප්‍රවේග එන්න එන්න වැඩිබෙනෝ ඒඇන්න මෙයා රින දිශාවට තොරණය වෙන රින දිශාවට තොරණයනු හරි හරි ඉට පස් හත්වන කෙන බල චාරම්බේද රින ප්‍රවේග ඇත්තිනවා රිණ අනුක්‍රමණයන්න එ එන්න අඩුවෙලා ගිල් එන රින ප්‍රවේගේ එන්නන්නේ අඩු වෙලා ගිහිල් තැම යවිනි කෙන නෙමි හත්වෙන කෙන ඔය පැත්තරම තමයි ගමන් කරන්නේ හැබැ යාගේ තරණය ඔය දිශාවට රින රින දිවාවට රින්න තොරණැක් කෙැෙන ඉති දන දිශාවටන දනතොරන හර මේ ඉන්න දශාවට මණ්ඩනයකින් තමයි ගවන් කළද එතකොට අටවැනි කලා අටවැනි කෙනාගේ ආරම්භක විස්ථාපනය රිනයි ඒක අදහස තමයි මේ නිරීක්ෂකය විසින් දන කියලා හිතන්නේ දකුණු පැත්තන එනම් මේ නිරීක්ෂකය විසින් එතමානය බින්දුව කියලා ගන්න තැනට සාපේක්ෂෝ බොම් පැත්තෙන් තමයි මේයා ගන්න ආරම්භ කලද ඒක තම මෙම මෙතන ඇස්ගයාගේ ඉනවීමෙන් අදහස්සෙන්. ඊට පස්සේ එයායට තියෙන මොනානු ක්‍රමණයක්ද අනුක්‍රමණය දන දෙරින්ද කියලා අපි තීරණය කරන නිේ xක්ක්ෂඇත්ක සාධනකෝනය මින් ද මත මෙයා xක් අක්ෂයත්ක මෙයා දික්කරොත් හ Xක් අක්ෂත්තක්ක මේ පැත්තෙන් හදන කෝනය සුකෝය එහෙනම් අනුක්‍රමය දන්නේ මේ පැත්ති තිබුණත් එකයි මේ පැති තිනත එක හරි දන අනුක්‍රමණය ඉගෙන දන ප්‍රේගයක්තිී දන ප්‍රවේගයක් තිීනවා කියලා ගැ දැන් ගහට මේ පැත්තෙන් දව පටන් ගන්න ඇයි එහෙම කියන් මෙය දන දිශාව කල මේකන සලකන්න පටන් ගන්නු රිනි වස්ථාපනැති හ හැබැයියාට තියෙන්නේ මොන ප්‍රවේගයක්ද ධන ප්‍රවේග ඒ කියන්නේ මෙත් ධන දිශාවට තමයි ගම කරන එක මෙනි මේ පැත්තදමය ගන් කර එයට ආරම්බේද ධන ප්‍රවේගයක් තිය ඔය ප්‍රවේගයට මොදවෙන් ඔය ධන අනුක්‍රමණය එන්නන්නේ නෑ වැඩි වෙනෝ ඒ කියන්නේ මෙයා මේ ධන දිශාවට තොරන වෙන එයට දන තොරනැක්ති. හරි ඉසම නවනි කැනගෙන තරොත් එඒත් අආත් ැරයක් බෙන මේ ගහට වවම් පැත්තේ මුගද ම රු පැලදිද දිට දහුණු පැත් දන්දිශාවක සලගනවා එනම් ගහට දකුණු පැත් දන විස්ාන නිවිදිර සලන ගහ වම් පැත්ත රන විස්ථාපන නිදිර සලක නම් ආරම්භ විස්ථාන රිනයි එ ගහට වම් පැත්ද මේ වස් වවා ආරම්භි ඉන්නේ ඊට පස්සෙ. බලන්න දැන් මෙයාගේ අනුක්‍රමණය ප ආරම්ි ම ඇද තිදි විද ආරම්භ නුක්‍රමණ ිඳදු එ නි්ෂලාවන්ට කර අනුක්‍රමණය රිනයි එකන ප්‍රවේගේ රිණයි එකන වස්තුව ගමන් කරන්නේ පැත්තට නිශ්ලතාවෙන් පටන්ගෙන වම්පැත්තරම තම ගමන්න ආරම්භ කරන්නේ වම්පැත්තර තියන ප්‍රවේගම අනුක්‍රමණය එන්න වැඩිියෙන වාන ප්‍රීන අනුක්‍රණය එන්න වැඩි හහිිකෙන න ප්‍රවේගයන්නේ වැඩිබෙන එහෙනම් මෙයා ඔය වම් බැත්තට ගමන් කරන්න වෙන මේ දිශාවට තවරණයක් සහිතු හරි නේද ඔන්න ඔවිදිර විස්ථාපන කාල ප්‍රස්ථාරයක මොනවගේ කොටසකඇන්ද තවට හැකියාව තියෙන් ඕොනි කොටනද මේ වස්සතුූ තියෙන්නේ ේගේ මොන පැතරටද වස ල්ලෙ ොන පැතරද තොරන වෙනවාද දන් වෙනවාද දනතොරන මුොනවද හ ඒදවල් පැදිිකර ගැීම හැකිවක් තියනු හරි ම මේ අමතර කරුණු කපක්වාඩටොට පැදිලිරේ ගාන්ඩ රිජියෝමේ ේවල් බලපාන්න නිසා අවශ්‍ය වෙන නැහැ හරි අපි ගානටය. ප්‍රස්ාරක් දිලන ප්‍රස්ථරක දාල සත්ත්‍යව වන මනවද කියලා න අපි එක එක බල පලින් ප්‍රකාශ. චලිතය අවසානයේදී වස් වූ ආරම්භක ස්ථානයටම පැමිණ ඇත කියලා කියනවා. බලන්න. ප්‍රස්ථායිටන්ගන්නකොට යම් විස්ථාපනැක්තින එස්ට අදාලමනිම දන තැනකින් පටන්ගෙනති මෙ මේක ගැන ද පටග ති ම් ආරම්බේද ධන විස්ථාපනෙක්තින ප්‍රාය අවන් කලින් මැ එනම් එස් සමාන බින්දුව කිය ලක්ෂයෙන් තමයියා ප්‍රස්ථාය චිතය අවසක කලති හැේ ආරම්බේද අ න ස්ානැතිේ එන මුලින් හිපු තැනට යනනෑ මුලින් හිටපු තැනටම යනවා කියලා පිට කියන්න ති බුණනා මෙ මේ තිර ්‍රේකාවට මවසසාන්ද ප්‍රස්ථාරයන වන මෙනි මෙතන්ටම ප්‍රස්ථායන ට කියන්න පුල මුල ි ටනවා හ ටම තරෙනනවා පලෙන් ප්‍රකාශය වැරදි. දෙවින් ප්‍රකාශ. ඒකොටස්සේ ඒකාර ප්‍රවේගයක් නිරූපණය කරන කියලා කියවා හරි සිම්පල් ඒකොට බලන්න සිම්පල් ඒකොටසේ දිගටම විස්ථාපනය නියතයි දිගටම විස්ථාපනය නියතයි කියලා කියන්නේ වස්තුූ චලනයවෙලා නෑ දිගට මෙතනම තමයි තිිලතිී. හරිනි. එ ඒකාකාර ප්‍රවේගයක් තිබ බවෙන බැ තුන්වෙනි ප්‍රකාශය ඩහිදී ප්‍රවේගය හිදී ප්‍රවේගේ සහිදී ප්‍රවේගයට වඩා වැඩි කියළ දිලද මෙනි මෙහෙම කොටසක් තමයි ස මෙහෙම කොටසක් තමයි දී හ දැන්ට තේරෙන් න ස සහ ඩීකෙන කොටස් දෙකේම ප්‍රස්ථරය අනුක්‍රමණය රිණයි එකන ප්‍රවේගේ රිණයි නුක්‍රමේ විශාල ව නිකාග මයාගේතම අනුක්‍රමණ විශා බැගුමයගේ වැඩිි එහන සීකොටසදී රින අනුක්‍රමණය වැඩි. ඒඇන්න සීකොටසදී රින ප්‍රවේගේ වැඩි. තන ප්‍රවේගක්ලල්ක රන විශාව යනවා කිය රින්න විශාවටතම අස්සාාවදක දම යන්නේ හැබයි වැඩි වේගහි ඇන සීකටසි. හරි තුගේ ප්‍රකාශය කියන යන පත් ගනිසා තුන්නි ප්‍රකාශත් වර්දින හතරවන ප්‍රකාශය. ිහාසිහිදී ප්‍රවේගේ දිශාකන එක ප්‍රතිවවි ුද්ධවේ කියල කිෙනවා බිහාස ප්‍රවේගය කියලා කියන්නේ මේ ප්‍රස්ථාක යනු අනුක්‍රමණයනේ බීවල සැලකුවත් සීවල සැලකුවත් අනුක්‍රමණය රිනයි අනුක්‍රමණය රිණයි නං මෙතන දිත් ප්‍රවේගීරි නයි මෙතැදිත් ප්‍රවේගය රිණ එකන්නේ ගමන් කරන දිශාව මාරු වෙලාලන්න හැමතට පැහැදිලි යනම් හතරින් ප්‍රකාශයත් වරදිනවා වස්තු කිසිම අවස්ථාවක වවරණයකට හෝ මන්දනයකට ලක්වන් ඇත කියල කියනවා. ට තේරෙන් ඕොන මේ ප්‍රස්ථාරය පුරාටම තියෙන්නේ මේ නත අනුක්‍රමණය තින කොටස් කිහිපයක් ප්‍රස්ථාරී පුරාඩමතිය කොතනකවත් මේවාගේ කොටස් නෑන. මෙ මෙම අනුක්‍රමණය වෙනස්සන අවස්ථාන ඇයනීද. මේමගේ මෙහෙම අවස්ථාවලදි තමයි තොරනයකෝ මන්දනයක් නිරපණය වෙන්ට මේ ප්‍රස්ථාරී පුරාටමතියන්නේ නියත අනුක්‍රමණය තින කොටස් කීපියත් එක නිසා වෙනස් වෙනස් ප්‍රවේග මේ චලිතය පුරාවට තියෙනවා. හැබැයි කොතනගවත් ඒ ප්‍රයේග ඒකාර වැඩීමමකෝ එකකාරඩ ුවීමක් වන්න නිස මදධය කකෝ තොරනයක් මෙතන ලා නෑ වෙනස් වෙනස් ප්‍රේගවලින් ගමන් කර පවසා කිපයක් තිරු එනිසා පසෙන් ප්‍රකාශන නිවැරදි ව නිවැදි පිතුර වෙන ප අටම ප්‍රශ්ටබල්. අපේ හානවා මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ. ධන ප්‍රවේගයක් සහ රින තොරයක් ධන ප්‍රවේගයක් සහ රිණ තොරණයක් පවතින්නේ මොන කොටසැදිද කියල් හරි දැන් මේවෙද්‍යවාට හොඳින් අවබෝධ වෙලා තියෙන්න්න උනේ ධන ප්‍රවේගයක් නම් අනිවාරයෙන් පස්ථාරය මෙන මේ දිශාවට තමයි හදිලා තියන්න ඔන්නොව තමයි ධන ප්‍රවේග ඇයියේ යි දන අනුක්‍රමණ ඒක ප්‍රස්සාරරි උඩ දිබුණනත් එකයියට තිබුණත් එක ඒක ප්‍රශ්නයක් නෑ ප්‍රස්ථාරය උඩ තියෙනවද අට තියෙනවද කියන එක මගින් වෙනස් වෙන්නමකක්ද හර අපි කොහරතනක් එස්සමන බිඳෝගෙන සලකනොනේ. ඊට සාපේක්ෂව දන පැත් ති නද මටත්තරරි න පැත් තියෙනවාද කියනක විතර වෙනස්සෙන්නේ පස්සාාර උුද අට තියෙන ෙක මත ප්‍රවේගේ ධනදිශාවන්න නම් අනුක්‍රමණය දනදිශාව වෙන්නුන් හරි. ට හිතන්න න මොක්ද මේ රින ොරන රින තොරණය කහොමද නිරපණ වේ හ දැම මෙතන ප්‍රස්ථරය සම්පූර්ණම දන පැත් දති හිේ කරන්න න මේක තමයි දන නියත පවේගය මෙහෙම ඇන්දොත් එහෙම පවේගේ දනයි ඒක එන්න එන්න වැඩි වෙන. එහම් මේ මම ඇදල තියෙන්නේ මේ රේකාවෙන් මම ඇඳල තියෙන්නේ ප්‍රවේගය දනයි තොරණය බින්දුව. මේ ධන ප්‍රවේගයක් දන අුක්‍රමණයක් අනුක්‍රමණ වෙනස්ෙන්න්නේෙන් එනිසාත් තොරණය බිඳු. මේ ම ඇදලති එන්නේ ප්‍රවේගය දනයි තොරණයක් දනයි ඇයිඒ ධන ප්‍රවේගයක් එන්නෙන් එන්න වැඩි වෙනු. එහමන මෙ මේ වගේ ප්‍රස්ථාරයක් ඇදුුත් මෙතනති ප්‍රවේගය දනයි හැබැයි දන අනුක්‍රමය එන්න අඩුවන එක දන ප්‍රවේගේ එන්න අඩුට දන ප්‍රවේගයන්නේ අඩුව නොගලක කියන්නේ තොරණය ඔය ප්‍රශ්නය අහන හැඩේවෙන්න ඕනි මෙ මේ හැඩේ මේමගේ හැියක් තියෙන කොතද කියලමයි ඔයා බලන්න ඕනි. හරි බලන්න සීවල ඉන්දල ඩීට ගත්තුොත් සීවල ඉඳදලා ඩීට ගත්තුත් මේ මෙහෙට තියෙන අනුක්‍රමණ එන්නන්න වැඩි වෙලා එ අපි කොටසින් කොටස පැහැදිලි කරගමු තවත්ට පැහැදිලි වෙන්න ම මෙ මෙතින මෙතැන්ට ි කගන්න ති මෙත ක ගන්න . න්න මේ දීජ ගන්න හ මැටි බල අනුක්‍රමණය රිනයි එකගැන් ප්‍රවේග රිනයි ස් ප්‍රස්ථාර්කය අනුක්‍රමණයකන් ප්‍රේග රින අනුක්‍රමණය එන්න එන්නන්න වැඩිවෙලා තියෙනු. රින අනුක්‍රමණය එන්න එන්න වැඩිවෙලා කියලා කියන්නේ රින දිශාවට ප්‍රවේගේ එ වැඩිවෙලා එන්නම් රින දිශාවට මොකක් තියෙනද තොරණයක් තියෙන. රින දිශාවේ තොරණය කියලා කියන්නේ මෙතනදිත් තොරණත් රිනයි හ ඉරස මේ කොට බ අනුක්‍රමණය රිනයි අනු්‍රණය රිනයි ප්‍රේගගේ රියි හැබයි රින අනුක්‍රමණය එන්න එන්න අඩුවෙලා අනුක්‍රමණය රින නිසා ප්‍රවේගේ රිනයි හැබැයි රින අනුක්‍රමණය එන්න අඩුවෙලා කළිකන්නේ රින දිශාවට මන්දනය නොනේ රින දිශාවට මන්දනයක් කියලා කියන්නේ තොරණය දැන දි රිනයි 이번에elim, orのは, so ි ශාවේ මන්දනය කෙළෙ ගන්නේ දන දිශාව තරන කියෙන නතරය එක ධන තොරණයක් සීවලන්න ඩීට ගත්තුත්ේ අනුක්‍රමණය දනයි ආයකැන ප්‍රවේගය දනයි දන අනුක්‍රමණය එන්නේෙන් වැඩිවෙ ආයකන් ධන තොරණ ධන දිශාව ප්‍රවේගෙන්ෙන් වැඩියලකැෙන් දනතොර මටික බල අනුක්‍රමණය දනයි යකන් ප්‍රවේගේ දැන මිතෙල්ලියන්න එතට දන ප්‍රවේගේ හරි දන අනුක්‍රමණය එන්නන්න එන්න අඩුවෙලා එකන ධනදිශාවේ ප්‍රවේග එන්නෙන් එන්න අඩුවෙලා එක කියන්නේ දනදිශාවේ මන්්ධනයක් ඒ කියන්නේ තොරණය රිනයි. දැන් ගානයෙන්ගහන්නේ ප්‍රවේගගේ දනවෙලා තොරණ රින වෙන්න මොන කොටස සිද කියලා දE කොටස කියලාවාට තේරෙන්න්න උන් එන නිවැරදි පිළිතුර වෙන්නේ පස්සන පිළිතුර නවවිින් ප්‍ර්ට බල් සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් සෑම විටම අසත්‍ය ප්‍රකාශය වන්නේ හ දැ මෙතන ජානෝ සෑම විටම අසත්්‍යක ඒ ප්‍රකාශ බෞතික රාශ්න ඳහ පැවැති හැක්කේ මාන තුනක් පමණි එහෙම එකත් නැහැ මාන තුනකට වඩා වැඩි මාන තියන බෞතික රාශි ඕන තරතිය. දැන් එතකොට මෙතන දිවා සෑමවීටම කියන වචනෙත් එක්ක පටලවගන්න පුළුව දැන්වා හිතන මෙිනි මෙහෙම ප්‍රකාශයක් මම කරනවා කියලා මම ප්‍රකාශයක් කරනවා මට ඇවිදින්න පුළුවන් මට ඇවිදින්න පුළුවන් උදේට විතරයි මේ වගේ ප්‍රකාශයක් මම කරනු මේ ප්‍රකාශය එතකොට දැන්ට පැහැදිලියො ඉස්සල දැන් මට බඩට අහිදින තුල මට දවල්ට ඉදි තුළ මට හටයි තුළල හ නිසා මේ ප්‍රකාශය හැම වෙලාෑම වැරදි ප්‍රකාශක් කනු ඇයිඒ මම සඳුදා මේ ප්‍රකාශය කරත් සන්දරලත් මේ ප්‍රකාශය වැරදි අඟහරුවාද මේ ප්‍රකාශය කරත් අඟහරුවාදරත් මේ ප්‍රකාශය වැරදි කවදා මේ ප්‍රකාශය කරත් මේ ප්‍රකාශය වැරදි මොකද ඇවිදින්න බල ද තර ගලක්ත්නමට ඕන ලග ඉන්න බලො පැහැදිලි. ඉනිසා මේක පටලග නැව තේරුන්ගන් දැම් තන කියනවා බෞතික රාශි සඳහා පැවතියහැක්කේ මාන තුනක් පමණි කියල්. ඔය ප්‍රකාශය කොයි වෙලාවේ මොන විදිහට සැලකවත් වැරදි මොකද ෞතික රාශයකට මානතුනකට වඩ වැඩියවස්තවනන්තර. හරි එමනම් ඒ ප්‍රකාශේ වැරදදි ඒ කියන අඋත්තරල න්න න එෙම ට අයිංකරන බලන් උත්තරනවා කියල බලන්න දෙවැනි උත්තර යි කන ල හ බී ප්‍රකාශ. මාන විශේෂය මින් බෞතික රශි හතරක් අතර සම්බන්ධතාවයක් ගොඩ නැගිය හැක ඕක සෑම වෙලාවම නිවැරදි ප්‍රකාශය මොකද දැවාල සහරිවිට ගන්න පුළුවන් බෞධති රශ තුනක් අතර විතරයි සම්බදධ ගොඩනගන්න පුලුවන් එමලට තුනයි අප මාන විශේෂෙන් විා කරන්නේ කියලලා හැබැයි යාට අමත වෙනවා වම් පැත්ත කෙනෙක්කො උක්ත කරලා තමයි මේ පැත්තේ කවුරුන් හෝ තුන් දෙනෙක්ගේ සම්බන්ධය කි ගන්න. කොට මේයාල බෞතික රාශි න මෙයා බෞතික රශයක් න මෙයාලා තුන්දෙනවා මේ පැත් කෙනකු තින් ොල මතත් කරන්න එපා එනම් බෞතික රාශය තරක් අතර සම්බන්ධයක් ගොඩ නගන්න පුළුවන් මාන විශලේෂනය මගින් ප්‍රශ්නයක් නෑ හනම් බි ප්‍රකාශය නිවැරදිී හනම් එකත් අස්සෑමට මසත ප්‍රශයක් න වනම් බියින් වෙන්න උත්තරලි එහමන් ගට අඉංගර බල උත්තරමා කියබල අප දිෙව උත්තරේ කලින් අයින්කර තුන්ගෙන උත්තරය න්රන ල ද සත්්‍ය කාශයක් නිසා සහ පස්සන නඋතරයන්කර පුළම ොද සියල්ලම සැත ැති නිසා ැ තුර ඉතුරලා තින ෝ හතරකන උත්තරක විතරයි හරි සී ප්‍රකාශය මාන වශයෙන් නිවැරදි වන සමීකරණයක් සෑම විටම නිවට සමීකරයක් වෙනම එක අපී නිතරම කතා කරලා තියෙන බොහොම සරල පොයින්ට එකක් දැන් මේ වෙනකොට මාන වශයෙන් නිවැරදි විච්ච පලියට සමීරණය අනිවාරයමනි වැරදි සමකරනක් වෙන්නේ නැ නම් සී ප්‍රකාශයේ වැරදි එන ඒ හා සීගෙන ප්‍රකාශ දෙකම වැරදි නිසා නිවැරදි පිළිතුර වෙන්නේ හතර වන පිළිතුරු. දහවිනි ප්‍රශ්න බල. පොලොවේ ටිපල් එච් උසැති ගොඩනගෙල්ල හිදල වස්ස දෙක් පක්ෂේපය කරනවා එකක් කෙක් නිශ්රතාවන් අහරන අනිත් කෙනා තිරසට ප්‍රක්ෂේපනය කරවා. එයාල දෙන්නගේ චිත පිළිබඳ ප්‍රකාශන්ගේ හි පයක්දී තිනවා ප්‍රකාශ වය මුණදක කියරම හැ හ ඒ ප්‍රකාශ වස්තු දෙකම මේ එකර පොව මත පතිත වේ කියල කිය හරි පො එරුන්ගන්න ඕනි මේ දෙන්නටම හෝ ඕනෑම වස්තුවකට පොළොව මතට පතිත වෙන්න ගත වන කාලය රඳා පවතින්නේ එයාගේ සිරස් චලිතය මත පැදිලිද යම් වස්තුුවක් පොලව මත්තට පතිත වෙන්න ගත වන කාලය රදා පවතින්නේ සිරස් චලිතය මත. එහෙම නැතුවත් තිරස් චලිතය මත නෙවෙේ. තිරස් චලිතය මත තමයි රදාා පවතින් එය කොච්තර දුරක් තිරසට ගිහිල්ලද වැටන්නේ කිය එක මට. පැහැදි දැන් උදාහරණයක් විදිහට අම හට කියන්නම් මේ එකම උසකින් වී වී දෙක සවී තුුණ. තුන එක මසක්ල සලකන්නබ මේවිදිහට ප්‍රවේග තුනකින් වස්තුතුනක් එකම වෙලාවේ තිරසට ප්‍රක්ෂේපනය කරන කලිත හමහට කියන්නම් වීතුනු කුඩයි වීදකට වඩා සහ වීක තමයි තුන විශාමක දැන් පැහැදිලිවම වීතුුණු කුඩයිනම් මෙයා වැඩි තිරස් පරාසකට යන්නේ නැහැ වීදක ඊට වඩා ටිකක් ප්‍රවේගගේ වැඩනිසා එයාඩ වැඩි තිරස් පරසකරයනවා මේ වී එක තමයි ප්‍රවේග වැඩිම එ ටික් අද දෙන්නට වඩා ඇතරෙන පැහැදිලිද. මේ ප්‍රවේග වෙනස්වීම නිසා වෙනස් වෙන්නේ කොච්චර තිරසට මෙයා ගමන් කරලද වැටෙන්නේ කියන එක. එම නැත්නම් තිරස් පරාසේ තමයි මේ එක මතන දාපාති. හැබැයි දැන් මේ තුන්දනා සිස් ප්‍රවේග ආරම්භේ බින්දුුවයි සහත් උන්දනාම ගුරුත්ව චලිතය තමයි පහට එන්නේ එහත් තුන්දනාගේම සිරසට පවති තොරන්නේ වෙන්න ගුරත් ොජ තරන්නේ ඒැනවට තේරෙනවා මේ තුන් දෙනාගේම සිරස්්චලිතය සමානය. එහෙනම් මේ තුන් දෙනාම පොළවට ඇවිල්ල වැටෙන්නේ එක්කම වෙලාවි තුන්ද නම් ොටල් වැටෙන්නේ එක වෙලා හරි දැම්මන්ට ට හැලි කරන්න උපසාහ කරන්න මේ ඔය ගත වන කාලය කිණක රදාා පවතින්නේ සිරස්්චලිතය මත තුන් දෙනාගේම සිරස්්චලිත නියතයි රවගේ බිඳදුව ගුරත්තරින් පල්ලනට එනම් තුන්ද නම එකම කාලාලගතට එන්න තර හෙ මේ දෙන්නගේ මාආරම්භ සිදස් ප්‍රයක බිින්ඳුවයි එකම වෙලාවෙනං එයාල දෙන්නම අහරන්නේ මේ පළවෙනි මෙතන්ට එනකොටම තමයි මෙයා මේ වගේ තැනට ගතවන කාලයන් සමානයි හරි ඒ ප්‍රකාශෙන් නිවැරදිී එහමනම් වාට අංකරන්න පුලන් උත්තරනවත් තුන් නිත්තරේ විතරක් මෙතර අයිංකරනපු බී ප්‍රකාශී වස්තුව බිම පතිත වනුවේ වඩා විශාල ප්‍රවේගය කෙන කියලා කියන. B වස්තුව හරි මෙ බී කලා කැන් නිශල්තයන් අතහරය කරන මෙත නිශෂලතන් අතහරණය කෙනා බ තිරසර පක්ෂයපනනි කරන කෙනා ඒ. Bී වස්තුව පොළොවේ ගැටනකොට යාට තියන ප්‍රවේගය මම කියන්නක ව කියලා එකල ගන්න මෙතන ති පවිචිරනි. කලින් කිවගේ මේ දෙන්නග සිරස් චලිතය එකමයි එනම් ආරම්බේදී නිශලතාවෙන් පටන්ගෙන ගුරුත්ව චිතය යටත ගුරත්ව තරණයට එච්චුසක් පල්ලෑඩ ගියා මයාටනවන විය ප්‍රේග මෙයාටත් එන්න ඕනි වීක ප්‍රවේගයක් මයි ඒක නිසා මේ දෙන්නට මවසාන තියන සිරස් ප්‍රවේග සමානයි. හැබැයි අම්මතක් කරන්නපා ඒට තිරස් ප්‍රවේගයක් තියෙනවා චලිතය පුරාට මෝක වෙනස්වෙන්නෙත් නෑ. එනම් මෙයා වැටෙනකොටනි මෙතන්ට තවත් වී කියන ප්‍රවේක සම්රජකයකුත් තියෙනවා එහෙම නම් බීග ප්‍රවේග වෙන්නේ වී එක කියනගය ඒගේ ප්‍රවේග වෙන්නේ වී එක කිය නගේ න මෙ මේ දෙන්නගම සම්ප්‍රයුක්තියට පැහැදිලිවම තේරෙන් නඕනි සන්්‍රජචකයකට වඩ සම්ප්‍රෘප්ති විශාල එනම් මෙතනදි ඒට තමයි වැඩවි ප්‍රවේ ගයක්ක්තියන්නේ පොළවේ ගැටෙනකොට බීට වඩ එනම් බී ප්‍රකාශය මෙතනද වැරදිනවා නි බ අන් න උත්තරලි එම ට අන්කර ල උත්තරනවා කියෙ බලන්න දෙවෙෙන උත්තරය අංන්කරන පුලුවන් තුන් උත්තරය අයින්කරන පුලුවන් ඇතු උත්තර අපි කලින් අයින් කරම තන ඒ ගැන කතාගරම් සහ පස්ස උත්තරයයින්කරන ලොබි වද නිසා එකහෝ අතර තමයි උත්තර හරි සී ප්‍රකාශය වස්තු දෙක මුදදා හැරි මුොහදේසිට පොළව මතට පතිතවනතෙක් සමාන දුරවල් ගමන් කරනවා කියවා ඒකවාට පැදිලීමම තේරෙන වැරදි මොද මේයා ගමන් කරන දුර සහ මෙයා ගමන් කරන දදුර. කියෙන ගයන් වෙනස් වෙන එමනම් සී ප්‍රකාශය මෙතැන දිවරදිනවා නිවැදි පිළිතුර වෙන්න පලවන පිළිතුර. ම මේ ප්‍රකාශීත ගනන් වලි තවපටඩද කියන්න මෙන මෙතන ද මංවාඩුව කියන විදියට ප්‍රකාශ අයිංකර කරනවා නම් ඒ ප්‍රකාශය මගින්ම කෙන කියවන පටන්ගනුට පලවිට ඒ ප්‍රකාශයම කියවන්නවන කකිෙක් නෑ හරි සහර වෙලාවල් වලට ආතරින් පතර ගන හදනකොට පොඩ්ඩත් අනිත්ැ ස ප්‍රකාශයෙන් කියවන්නටන්ගන් සහර වෙලාවට මේ ගාන හදනකොට සමහර විට සී ප්‍රකාශය විතරක් සී ප්‍රකාශ ඉස්සල කියවනවා නම් සමහර විටවාඩට පාට මුත්තරට යන්න පුළුවන් ෙන අවසත් යනවවෙන්න පුළුව එනිසා කොයි වෙලාකවත් මෙතනදී ප්‍රතිපත්යග එපා මා නිවාරෙන්ඒ ප්‍රකාශකකිව තම බී ප්‍රකාශක කියව නිට පසදමන් සී ප්‍රකාශය කියව හරි එහමින් එපා සමමාර ැඟල පොඩ්ඩක් මාරු කරන්න බීවලින් පටන් සීවලින් පටන්ග හරි එතකොට අර උත්තර අයින් කරනකොට සෑ උත්්‍රමාණය අයින් කරන්න පුළුවගෙන අවස්ථ නන්න පුලුව එනිසා මේ දැන් මේ ේපේ එක තුළත් මේ ප්‍රකාශ ආසිිත ගනන් කීපයක්මතිනවා මේ එක්ක් ගනන් ගොයආවසරයක් බලන්නකොට චුට්ට ගය විවරණය කරනට හිතල බලන්න පොඩ්ඩක් ල් ගාන හද ්‍යයාය කරලා බලන්න සීල්ල කියල බලන්න තුරක ර ල ර මේ රටාගැන මේක තියෙන දේ අඳුරුගන් හරි ඒක තුළින් වගේ ලකුණු ල සැලකද වනික්වාට ඇතිකරන්න පුළන්ගෙන හරි ෙම තර නිවදදි පිල්ිර න්න ලන පිළි. එකලො සනි ගානබල් දැ මේවයි ගාන වට බොහොම සටලා ගානක් විදිහට දැනන් නෝනි මුක ද අපි පේපස් කීපයගම මේයි ගනම් සෑහන ප්‍රමාණයක් මේ විද්ධ කතා කරලා තියෙන නිසා මෙතනදී මේ දර්ශක පදධතිය සම්පරෙක්තිය තමයිහන්නේ එනම්වාට පුළුවන් එකක පිටි පස්ස තියන දශය සමහකයින් කරලා ආරම්භග ලක්ෂය තවසන් ක්ෂ යා කරන ඒකාාවෙන් එම දර්ශක සමහය වෙනුවට ලහුණ කරනන්න පුලන් අනි දේශක කර කරන මෙතනදිත් ඒගේ කරන්න පුළුවන් දෙේල් නගර බල හ මම ලක්ෂටික දාග ඒවල ඉදලා බීට ගිහිල්ලා බීවල ඉදල සීට ආපු දයිශක දෙකක් තියරනන්නේ ඒවල ඉඳලා බීට ගිහින් බවලිඳ ආප සීට ආපු දයිශක දෙකම අයින් කරලා මට ලකුණු කරන්න පුුවන් ඒසී දයිශකයක් ඒකට අමතරව කොහොමත් මෙතන ඒසී දශකයක් කලින් ඉඳලම තිබුණු එනම් එම දයිශකයක් මන් මෙතන මෙම විද ලකුණු කරන්න හර. බුණු ඒස දයිශකට අමතරභ මෙන මේ දර්ශික එකකායින් කරලා වට තවත් ඒේ දේශයක මෙමද හොමරගන්න පුලුව හරි ඊටස් මෙතැත් බලන් සී වලදන් ඩීට කිහිල්ලා ඩවලනම් ඊටාපු දයිශ් දෙකගක්ති ඔය දයිශික දෙකවෙනුවට වට ලහුණ කරන්න පුළුවන්CE තනි දයිශිකයක් විදිට දෙැම්ම මුණදායින්කර මෙයි මෙයි අයින්කරා ට කෙනෙක් ලහුම් කරහ එ මෙයවත් මෝද ලහම් ක ලති මෙ අයි මෙයා අයින් කරා ඒ වනොට කෙනෙක් ලකුම් කර සහ තවත් ස දර්ශකයක් කොහොමත් මෙතන තිෙනු එනම් ඔය තිබුණ දශක පදධ ම අරන්න වෙල තියවා දෙකක් ඒ සහ දෙකක් ස කෙන දර්ශක පදෙක් විදිට දැන් මනි මේ තියන දශක පදදිීටත් මේ ලක්ෂය ආරම්භ ලක්ෂේ මේ ලක්ෂයේ අවස ක්ෂ වන පරදි හු කරන්න ලො ල ස ම්පික්තේ තර දෙක්ී මෙතන දෙක්ී. එෙම ට ේරෙන් නන මෙතන සම්ප්‍රීක්තිය වන්න ඕොනනි දෙක් මේක තමයි මේ දශක පද්ධතියේ සම්ප්‍රපක්්ති වෙන් නි වැරදි පිළිතුර පස් වන පිළිතු. දොළස්සනි ගනබල් නිශල තාව ම ආරමකර වස් ගුරත් වැයටතේ පහට තපබර දයක් චලන වෙනවා කියල කියෙෙනවා. වස්ස ව අස තපොර තුන්න තු සිකරන විස්ාාවන ර ුප පතේ හර. ි දන්නවා නිශ්ලතාවෙන් පටන්ගෙන ඒකාර තරයෙන් නං යම් වස්තුුවක් චනලය වෙන්නේ සලකනු ලබන කාලාන්තර තුළ සිදුකරන ස්ථාපන රණුපාත මර ියන ලො එකට තුනට පහට හතට නවවෙ මේ ආකාර ලියන් ලියනය නපුු ඔය විදිර සෑනි දුගට ලියන්නුලදන් මෙැන දහයපෙන් අවසන් තපපර තුන තුළ සිදුකර විස්ථාාවනත රණුපාතින තපර දහයක චලිතයක එනංවාට උත්තර ගන්න ල ම විට මේක දිගරම ලියගෙන යනවන ගන්නඩ පුලන් වාට තේරෙන් න එකේ තත් අපර හ විතර පැන්නට පස හම ලේක නිකක් ෆිසි න මෙ ගඩාක්ලේන ෙටකරමය න ග එ ම තර න ලකු ප්‍රශ්නයක් නෑ මෙතනින් හට යනවනම් ඔහය ක්‍රමට වඩා වෙන කරමයක්ක් ති ා හද ග ඒක මෙන මෙහෙම ගඩපුලො මේක රටාවක්නේ තියන සංකයා රටාව නැත්ත අපි ශ්‍රේණියයක් කල කරන එනම් මෙ මෙයාගේ මේ ඉලක්කන්ටික මේ තැන්වලට එන්නේ කොහොම දෙග කියෙන අවබෝධයවාට තියෙනවා නම් නිකම මේ උත්තරයටටෙන්න්න පුළු උත්තරේ ගන්නන හරි මේ තියෙන්නේ සංකයා ශ්‍රණයක් මේ ඉලක්කන් වලට අපි පොඩි කාලි නම්ම මොන ඉලක්කන් කල කිය මනහදමතින් එක් තුන් පහහත නවේ මොද ඔත්තේ සංකයන මේ ඔත්ේංකයාාවවල ශේණයක් නෙතිී එහෙම නං ඔයාට මේ සාධාරණ තැනක දැ උදාහරණකිට බන්න ෝරල් කාලේ මේට ප්‍රකාශන ගොඩන කල දී නම් මේ තියන දෙවෙනි අකුර සමාන දෙවෙනි සංක්‍යාව දෙවෙනි සංඛ්‍යාව තුන තුන්වෙනි සංක්‍යයා උපහා හතරවිනි සංක්‍යාව හත පස්සනි සංක්‍යාව නවේ එනම් ක්ද මෙත න රට අනේ රටාව දුන ගන්න උත්සාහක හරි මේ තුන කියෙන ඉලක්ක මට ගන්න පුළුවන් දෙවැනි සංක්‍යාවල වනේ දෙවැනි සංක්‍යාව කියන එක දෙකින් වැඩි කරලා එකක් අඩු කරලා පහ කියන උත්තරේම පහ කියෙන සංක්‍යාවමට ගන්න පුළුවන් ය තින් තුන්මනි සංකාව තුන කියනි ලක්කම දෙකෙන් වැඩි කරලා ඒක එකක් අඩුගරම් පහයනවන ති හතරවෙනි සංකාවන හතරගනි ඉලක්කම දෙකින් වැඩි කරලා එකක් අඩුකරම් එවාන එහෙම නම් වාට තේරෙන්න්න ඕනා කීවෙනි සංක්‍යාවද එන්වැනි සංක්‍යාව දෙකෙන් වැඩි කරලා එකක් අඩුකරාම මට එනවා ඔය කියන මොහොතේ තියෙන් නොනි අගේ මම එක නිකම් වයි කියල ගන්න. හරි එමනම් මටලියන්න ුල වයි සමානයි දෙකක් එෙන් ්‍රරිනයක කියලා ට ඕෝලල් කාලයෙන් මතක්වෙනවා නම් ඔත් සංකයා ටාව කි ව විදියට තමයි ගන්නන දෙකයියෙන් රිනේක ඔත්තේ සංක රටාවක ප්‍රකාශනය වෙන්නේ වයිසාමානය දෙකයියෙන් රික් එතන මේ එන් කියලක කියන්නේ කීවෙනි කීවෙනි සංක්‍යාවද කියනෙක් පැහැදිලිනේ එහෙම නම් දැ මේ ඕක මගින් මේ සාධාරණ අපි දන්න තැනට ආය ආදේශ කරනකු මෙති පස්සනි නි තපරි එක දාල විස්ථානනි එමම මෙතන්ට ආදේශි කරන්න වයි සමානයනවා දෙවතාවක් කීවනි තපපරේද පස්වෙනි තපපරේ එ එක එම් නවයක් විදිර්මණ අනුකාදය නේ හරි එහෙම න දැන් තප්පර දහයක චලිතයක දහනි තපරේ නවනි ත අපපරේ අටවෙනි තපර තපර දහයක චලිතය අවස තපර තුළ සිදුකර විස්ථාපනතර අනුපාතය දහවෙනි තපර නවවෙනි තපරේ ස අටමනි ත අප එමනම් මම එකක් ගන්න ඉදිෙනිට තුට ගන්න පුළුවනි අට වනි තත්පන තුළ සිදුර විස්ථාපනක ගබ වයිසාමානයි දෙවතාවක් අටරිනක් එකැන් පහලබයි මේ ඇවිලතින් විස්ථාපනය එන්න වෙයි මේ ඇවිලතින් මේ විස්ථාපනතර අනුපාතය ලියනකොට අටවෙනි තප්පන සඳහා ලිය වෙන සංක්‍යත්මකගේ මේ ඉදට ලියගෙන් ගාන මෙතැ ලියවනි පහලවනි ඔන්න උකතාමය හොයාගෙනති අනුපාතය සංක්‍යත්මකගේ හවයි කෙනෙක් හර එමනම් අටවෙනි තපපරේ තුළ පහලවයි නම් නවනි තපපරේ තුළ දහ තක් වෙන්න ඕනි දහනි තත්පරේ තුළ දහනාවයක් වන්න එම් නි මේටික තමයි ඔය ප්‍රශ්නයට අදාළ සලකු ලබුණන කාලාතරවල සිදු කරන විස්ාපනතරනු පවාත ෙන්න්නු එම නිවැරදි පිතුර දෙවන පිළිතුර දහතුන්වැනි ගන බල නවේ නිට ොහ නිවන්සාහලව නිියටන් කෙන එක තල බලතුනම් ක්ෂයේදී සමතු ලිතුව තිය නො කෙනකින හ ඒක කියන්නේ මේ දයිශික දුන ඔය කියන නවේ දොලහස පහළව කියන දයිශික තුන හි සම්ප්‍රයුක්තය බිඳුවක කියන්නේ දැන් එහෙම නම් මම ගාන මේ විදියට තේරුම් ගන්නම් නවය දොලහසා පහළව පතරන්න දොලා සහ පහ මෙි මේ වගේ දෛශික තුනක් ඕලක්ෂයෙන් ක්‍රියාත්මක වෙනවා ඔය දෛශික දුනේ සම්පයෘත්තිය බිින්දුව එහෙම කියන මෙතන කියන් අපෙන් අහන්නේ නොවයි නිවටන් සහ පහලවයි නිියවටන් කියන බල දෙක අතර කෝනේ නව නිියවටන් සහ පහලවයි නිවටන් කියන බල දෙක අතර කෝනේ මෙනි මේ කෝනේ තමයි පහන් හරි පලවිනයටම තේරුම් ගන්නන් ව මේ කතාව මේ දයිශික තුනේ සම්ප්‍රුක්්තිය බින්දුුයිනේ එහෙම නම් මෙ මේ දයිශික මේ දයිශික දෙකේ සම්ප්‍රයුක්තියක් මම ලකුණු කරනවා නම් රි මේ දයිශික දෙකේ සම්ප්‍රයුක්තිය ඉතුරු දයිශිකයට විශාලත්වෙන් සමාන ශාවෙන් ප්‍රතිවිරද්ධ දශියක්ක් වෙන්න්නු එහෙම වුණොත්නේද මේ දර්ශක තුනේ සම්ප්‍රෙක්ති බිඳුවක් වෙන් ඔන්න ඔය කතාවත් ඒරුන්ග දෛශක තුනක් තියෙනවා ඒ දර්ශක තුන සම්ප්‍රීක්තය බිඳුවක් නංයක අදහස තමයි මේ ඔයා සලකනු ලබන දයිශක දෙක සම්ප්‍රීක්තය වෙනම ගත්තොත් ඒයි මේ විශාලත්වෙන් සමාන දිශාවෙන් ප්‍රතිවරුද්ධ දෙන්නෙක් වන්නු ඇයි මං හොම කියන්නේ ඔයාට ඕනෑම වෙලාවක මේ තිය දයිශක දක්යින් කලේ එ වෙනට තනිදශකයක් ලහුණු කරන්න යිතිය යෙනවා එන වාට පුළුවන් මේ දයිශිකපද්ද තිය මෙ මේ දෙන්න වෙනුවට තනි දයිශකයක් ලහු කරන. මම එක එක් කිය ගන්නන්කෝ එතකොට තවදශ පහලින් තදිර දශකය ඒ තිරමල් ලහු කරන්න හරි දැ ගාන දිල්ල තිය නම් තුන් දෙනාක සම්ප්‍රයුක්තිය බිඳුවයි කියලා දෙැන වනට මෙම න ුරම මෙතන සම්පික්ති බිදක්න්නන මෙතන සම්ප්‍රික්ති බිඳදක් නවා පැදිලිදන්නවා මෙයාට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිරුද්ග කෙනෙක් වෙනු මෙ එනම් ඔය එක්කයාගේ දොලහක් වෙන්න්නුම්ැ ඕක තමර පලහට තේරුන්ගන්න නුද එනං මෙ නවය සහ පහළව කියන දයිශික දෙකේ සම්ප්‍රීක්තිය දොලක් වවෙන්නුම් දැන් මම ඊට පස් හි න්න මෙ මේ කතා ොවේ පහලව කියන දයිශික දෙක එක්කෝ මෙහෙම තියෙන්න්න පුළුව නවය පහළව එහෙම නැත්නම් මෙහෙම තියන පුළුව නවය පහළව මෙයාල දෙනතට සුළුකෝනයක් තියෙන වෙන්න පුළුව මෙයාල දෙන්න අතර මහා කෝනයක් තියෙනවා වෙන්න පුළුව හරිනි මේකවා හිතරග තු මෙමත්න හිත න්නැතු හදගෙන කියයාමත් සුළු කරමට ඉදිරුත්්‍රේ මේක තේරුම්ගන්න ැතුම කර කෙනගත් දැන් සුළුකෝනයක් නම් දෛශක දෙක අතර තියෙන්නේ මේ දෙන්නගම්ප්‍රයුක්්තිය අනිවාරයෙන් පහලොටත් වඩ වැඩි කෙනෙක්ෙන්න්නුන්නේ යම් දෛශ දෙයක් අරට තියෙන්නේ සුළුකෝනයක් නම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තේ මේ දෙන්නගම යම් අගේක ොඩ වැඩියගයක් කෙනනවා හරි මහාකෝනයක් නම් තියෙන්නේ එතකොට මේ දෙන්නගේ සම්ප්‍රයුක්තිය මේ තියෙන එක් කෙනෙක්ට වඩා අඩු වෙන්න පුළු හරිද දෙන්නට වඩ අඩුව ෙන වන්න පුළුව හර ම යිත්යන්නනම් යම් දෛශේ දෙයක් අතර මහකෝනයක් නතියන්නේ මෙතැනදි මේ දෙන්නගේ සම්ප්‍රීක්තිය මේ දෙන්නගේ මා ගැන්නොල්ටඩා අඩුවෙන්න්න උනත් පුලො හැබැයි සුළුකෝනයක් නැති අනිවායෙන් මේ දෙන්නගේ හැදන සම්ප්‍රික්ති මේ දන්නට ඩ විශාලාගයක් වෙන. ඕක ඔය විදි තේරුම් අර්ගෙන අඩ මේේග හදැන්න පුළුවන් එහම තේරුන් නැතු හදැනුන්න ල ප්‍රශ්නක්න මනකක්වාගේ දැනමකට දුන්නේ. රි දැන් තටරවත් පිීටම ඕ ගැන අඔබෝධයක් නෑකෙල ඔය ගැන අවබෝධයක් නැතුවා ලකුණ කරනවා නවයි නිියවටන්කින් දශගේ පහලවයි නිියටන් කින් දයිශික මේද ලකුණන් කරලා මේදෙන සම්ප්‍රක්්ම ලකුණ කරන්න මඳර කලින්ක විදට දැන්වා එරුම්ගර නොන මෙතන මේ දයිශකතුන සම්ප්‍රක්ති බින්ඳුවගේ තියෙනවා එනම් නවේසා පහලවගෙන දශකදගේ සම්ප්‍රීක්ත දොලාහ වෙන්නු. ඒ දෙම අබෝධයක් නෑ ම ුල්ක න හකො ද ද ලහුට කරලා තින. හරි දැන් එහෙමනම් අපි සම්ප්‍රක්තය සඳහා ලියෙන් ප්‍රකාශනය. ආවර්ග සමානයි පීවර්ග දන කිවවර්ග දන දෙකක් පී කොස්ටීට හරිම දත්තාදේශකරන්න ආර්කකිල් කියන්නෙ දොල්හ දොහ වර්ග අවශනා මාදේශ කරන දැන්දලර කලියන පී කියල කියන පහලවයි පහලව වර්ග දන ගල නව නවර්ග දන දෙවතාවත් පහළවවතාවක් නවේ වතාවක් කොස්ටීට හරි හොදර ින්තම මේ ඕෝන හ ගන්න බලාපපුරත්තු වන්ීම ටතමයි ගනයහ දේශ්ක දි අතර කෝනේ. හරි දැන් එෙමනං දොලහ වර්ග කලිකන කිසි හි සතරයි පහල්වෙ වර්ග කලිකන දෙස විසි පහයි නවේ වර්ගය කිකෙන අ සුවිකයි මෙතන දෙවරක් පහලව තිහයි තිහෙව නවයක් කෙලක නෙ දෙසිේ හැත්තවයි දෙසිේ හැත්තෑවයි කොස්ටීට. හරි මේදන්න එකතු කරාම තුන්සිය හය හැදරනේ දෙසි විස රසුවක් ගත්තම තුන්සිය හය තුන් හැ එනං තුන්සි හය එක හතලි ර රින තුන්සිය හය බෙදීම දෙසිේ හැත්තඇව තමයි කොස්්ටට ගැගේ. හරි දැන් ඕට තේරෙන් ඕනනි මෙනි මෙවෙදන කොස්්ටීට සඳහා එනගේ දනනාගේ අද රිනාගගේ ඇදග එක හතලි හතරින් තුන්සිේ හය කඩු කරනයි එකසි හතලි සතරින් තුන්සිේ හය කඩු කරාම එ අගේ වෙන්නේ රින එකසිය හැට දෙකයි එකන මෙතන අග රිණ එකසිය හැට දෙක බෙදීම දෙසිය හැත්තෑ මෙ මේ විරිතමයි කොස්ටීඩ ගැක්ෙන කොස්ටීටට් රිනාගයක් එනවා කියනෙකින් අදහස්වෙන්නේ මෙතන තිය සුළුකෝණයක් නෙවෙයි මහාකෝනයක් කියනෙක් කොස්ටීට රිෝනයක් රිනාගයක් එනවා කියෙන් අදහස් වවෙන්නේ මෙතන මහා කෝනයක් හැදෙනවා කියනෙක් මේ මේ දෙෙන සුළු කරාම මේ අනුපාතිමට තුනට පහකිෙන තැනට අරගෙන එන්න පුළුවන් එනම් මේ වෙනකොට හොයාගෙන තිෙනවා මේ දෛශක දෙකකා අතර කෝනේ ටීට න එයයි කොස් අගේ රින තුන බෙදම් පහක්කිල් දැ මෙතනින් එහට කොමදු තරේගණනි මට මේගම මෙම ලියන පුල කොස්ටගේ රින තුන බෙදීම් පහයිනං රින කොස්්ටීටගගේ තුන විදිින් පහක්විද ලියන පුළ ගනි පැතැල මේ වගේ මහොන ආශිත ගරණය කිරීමම් වලදී වාට වැදගත්වනවා මෙම මේ සම්බන්ධය රිනකොස්ටීට කියලා කියන්නේොෆ රීනටීට රිනකොස්ටීට කියලා කියන්නේ කොස් ෆ ර ට මෙ ල් හු අයිකරගන්නපුලා මෙම විදිට එනම් මෙතන තිරීම මේ රිනොස්ට නි ග ලනොස් ෆය රීන ටීටා හැටියට මේ සාමාන හමනක් තුන බෙදී පට දැමට ෙදන ට ගේ හනලම කොස්ස හ ගන පුළුව ෆයරන ටීට වෙන්නේ එතකොට කොස් ඉන්වර් තුන බෙදීම් පා එම ට දැම්බට උත් ගරන්න පුලන් ට හිතරමයම හහිට ගන්න එ ටට සමාන වෙන්නේ ෆයුරීන කොස් ඉන්වර්ස් තුන ෙදීම පාට මේක තමයි එනම් මේ ගානට අදාල උත්තරය වෙන්නේ එමන නිවැරදි පිළිතුර හතරවන පිල්තුර හතර ගානබල් ප්‍රකාශකිපයක් දිල්ති හා පලින් ප්‍රකාශය ස්ස ප්‍රවේග ශුන්්‍ය වනට තොරනයද සුන්න වෙන්න ඕනනිි කියල කනවා. දැන් මේ ගැන කලින් කතා කල්ලා තියෙන් උන අනිවාරෙන්ම ප්‍රවේගය සුන්න වෙනකොට තොරණය ශුන්නේ වෙන්නම ඕනිද. තොරණය කියල කියන්නේ තොරනයක්ක් සිද්ධ වනා කියල කිය ප්‍රවේගය වෙනස්ස නකි සරලෝ හිතන්න කාලයක්ත් එක්ක ප්‍රවේගය තිය විස්ස දහය බින්දුව රින දහය රිින විස්ස. මේ විදිහට වෙනස් වෙනෝනම් උදාාහර කිෙරට ගුරුත්ත චලත ගුරුත්ත චලිතන් හිල්ටයන රොස්තුවක් මෙ වේදර් ෂණික නිශ්ෂල දාගයට පත්වෙලා ප්‍රවේගේ දිශාව මාරු කරනු. දැන් කාලය එක්ක මෙන්න මෙෙම ප්‍රවේග වෙනස් වෙනවා කියලා කියන්න මෙතන වර නැත් තියන. ගුරුත් ජිතක ත්තුොත් එෙමනි මෙතන මුළු චලිතය පුරාවටම පොලෝ දිශාට තොර නැතිෙන. එහම තොරණය වන යම් කාල බරා සැක්තුල එක් මොහොතක ප්‍රවේගේ බින්දුවක් වෙන පුලො. ඒක කිසි ප්‍රශ්නයක් නෑ දැන් මෙන්න මේ කාල පරාසය තුළ එක් මොහොතක ප්‍රවේගේ බින්ඳුවක් වෙනවා. හැබැයි කාලයත් එක්ක ප්‍රවේගේ වෙනස් වෙන. කාලයත් එක්ක ප්‍රවේග වෙනස්වෙන නිසාේ හැමතනම යම් තොරණයක් තියෙන. එනම් ප්‍රවේගේ බින්දුවක් වනාාම තොරණ බින්ඳුවක් වෙන්න උනෑ. ප්‍රවේගේ බිින්දුවක් වෙලාතරණයක් තියෙන අවස්ථා තියෙන පුළො මොකද කියන තරනක් වවාද නැද කියන කරඳදා පවතින කාලයක් තිස්සේ ප්‍රවේග වෙනස්සෙනවද නැද කියනීම මත හර ඒ මැද කොහේර තන ප්‍රවේග බිඳුවක් වෙලා යම් කාල පරාසෙක්තුල ප්‍රවේග වෙනස්සීමක් තියෙනවෙන්න පුළුව එතකොට තොරණයක් පවතින වෙන්න පුළුව එනම් ඒ ප්‍රකාශය මෙතැනද වරදිනවා ඒත් සමඟගට අඉංකරන්න පුලුවන් උත්තර දෙගක් තියෙනවා දෙවන උත්තරෙසාහ අතරන උත්තරේහරිබී ප්‍රකාශය වස්ස වේග නියතවිට ගම්මතාවේද නියත වෙන්න ඕන කියලා ප දන්න වේගේ කියලෙන අදශයා එ නිසා දිශාව මාරුණත් නීති විශාලත්වයක් තියෙනවන වේගේ නීතය කෙල ගන්නපුල හැබයි ගම් මෙතා වේ කියල කියනි දශකයක් ඒට දිශාව බලපහට ැ උදාහරණය එක දේර හිතන්න ඉම්මිස්කන්දයක් මේ විදිහයට ගෘතාකාර ගමන් පතය ගමන් කරනවා කිය ඒකාර වේගිකින් මෙයා ගමන් කරන හරි දැ මෙතන දම් මෙතැටෙනකොට වේගේ වෙනස්සෙලානෑ වේගේයට දිශා බලපන්නේන වේගේ වෙනස් නොවනට ගම්ේතාවේ වෙනස්සෙල ඇයිඒ ගම්ේතාව කියළ කැඩි දර්ශකය මේ දර්ශකෙතින් මේ පැත්තට මේ දර්ශකතින්නේ මේ පැත්තර හ එම නම් වේගේ නීතයට ගම්ේතාවේද නියත වෙනවා කියන එක වැරදි ප්‍රකාශය එ ීත් වැරදි බීත් උත්තරවල ඉන්න ඕනි එනවට අයිං කරන්න පුළුවන් උත්තර පල උත්තර තයින් කරන්න පුලුව එනම් තුන ෝ පහගේ උත්තර දෙෙනක්ම උත්තර සී ප්‍රකාශය වස්ේ සියම් කාල පරසෙක් තුළ මධ්‍යයන ප්‍රවේගෂ වන්න වේනම් කොහමද මධ්‍යන ප්‍රේගයක්ෂුන් වෙන මද්‍යන ප්‍රවේගල කියන්නේ මුළු විස්ථාන පෙදමි කාලය මධ්‍යයන ප්‍රවේගයක්ක් ෂුන්න්න වෙන නම් සිදුකරු මුළු විස්ථාපනය බින්දොක් වන්න ඒකන් එය අප සරැක් ආරම්භග ලක්ෂයටම ඇවිල්ල දන්නු එහෙම වෙලාවක විස්ථාපනය බිින්දුවයි න කාලයෙන් ෙද මධ්‍යයන් ප්‍රවේගය බිඳුව හැබැයි මධ්‍යයන ප්‍රවේගය බින්දුවක් වුණු පල්ලියට මධ්‍යන වේගත් බින්දුවක් වෙන්න ඕන කෙළ කියන්න බෑ. ඇයිඒ මද්‍යන වේගගේ කල ගැ ගමන්ර මුළුදුර වෙදීම කාල දැ මෙහෙමතනෙද බලන් ඇය ම්දුරක් ගන් කරලති නො කාය තුළ එනිසා මධ්‍යන වේගයක් මෙතද පවතිනවා මධ්‍යයන ප්‍රේගය බින්ඳුවක් වනනාට හර එමන සී ප්‍රකාශයත් වැරදි එනම් ප්‍රකාශතුනම වැරදි නිසා නිවැරදි පිතුර වෙන්නේ පස්ස වන පිළිතුරු. පාලස්නි ගානු බන්. මෙතැනදී වෙන්න බැරි. ථාාවන ගල් ප්‍රස්ථාරයමක්ද කියල හලතිනවා එක දෙකසා හතර පහකින මේ ප්‍රස්ථාර පහේම යම් යම් පස්සාාර හතරම යම්ය වෙනස්කම් තිබුණට ප්‍රායෝගිකව තියෙන පුළුවන් චරිත මයිතරැදලති හැබැ තුන්වෙනි උත්තර න මෙ ප්‍රස්ථාරය මේ ප්‍රස්ථාරය ප්‍රායෝගිකව තියෙන පුලුවන් දෙයක්නවෙේ ඇ ඒ බලන් ප්‍රස්ථාරම මෙතැට ගියාට පස්සේ ප්‍රස්ාරමනි මෙතැන්ට ගියාට පස්සේ එතනින් එහා ආව ප්‍රස්ථාරය වම් පැතර ගිල්ලදදිීම ඒ කාලය එතන ඉහහාට ආපහු අඩු වෙලා තියෙන මේක ප්‍රායෝගික තියෙන් බැරිදයක් කාලය ආපස්සරයන්න බැහැ නිසක් කාලයත් එක් ඉදින ප්‍රස්ථාරයක් නම් ඉදිරි ටිතර අඳන්න පුුවන් හිනම් මේ ප්‍රායෝගි අවස්ථාවක් න නම් ඒන්න බැරිද නනි වැදි පිරිිතුර වෙන්නේ එමනත් නම් වැරදි ප්‍රස්ථාර වෙන්නේ තුමුණ ප්‍රස්ථාරය මෙතනද අපිට විස්ථාපන කාල ප්‍රස්සාාරයක් දීලා ඒකට අදාළ දුරකාල ප්‍රස්ථාර වන්න පුළ ොකක්ද කියල ම එයහන්නේ තේරුම් ගන්න විස්ථාපන කාල ප්‍රස්ථාරෙක්ෂහ දුරකාල ප්‍රස්ථාරක්කතව වෙනස වෙන වෙන මේ එකයි විස්ථාපනයක් ධනදිශාව සිදු කරනවා ධන විදිටත් ප්‍රිණ දිශාව සිදුකරනවා එෙන විදිරත් ගන්නවා. එවගේම තමයි ධනදිශාවේ ඇතරයන්නයන් ධන විස්ථාපනය වැඩි වෙලා අප උනි පත්හැරල එනවන විස්ථාපනය අඩුව වෙනවා හටිට ගන්න හැබැ දුරග හෙම හැ මොන ශාවට ගියත් එන්න එන්න ගමන් කර දුර වැඩි වෙන හැට ගන්න. තැන්ෙ තුරවා තේරුම් ගන්න දුරකාලා ප්‍රස්ථාරය ඳනවා නම් පි මේ ඒ ලක්ෂය ඉන්දල ම ම ලක්මු කරන්න මේ විදිහයට ABCAB ඔනඔෝ කොටස්ටික දුරකාලා ප්‍රස්ථාරයක ඔයි විදිහම තමයි දෙන්නවුන්. මෙතනින් එහාට විස්ථාපන කාල ප්‍රස්ථාරයේ ඇයි මේ විස්ථාපනය එන්නෙන් අඩුවෙන්න්නේ. එකට හේතුව තමයි ඒ වස්තුව මෙතැනින් යාට චලවෙන දිිශා මාරු කරලා අපවෝසරයක් යමු ක්ෂය පැත්තරෙන එන එක. හැබැ දුරකාල ප්‍රස්ථාරයක මෙට මෙහෙම. අඩුවීමක් වෙන්න හේතුවක් නෑමකද කොහෙ ම කර දුර වැඩිවීමක්න වෙන්න ඕනි මෙ මෙත නී දම් මෙ මේ තියන කොටස මම ඩ කෙල් ලහු කරන්න මේ ඊ කෙල් ලහු කරන්න ඔයසිදE කියන කොටසේ විස්ථාපනයේ මෙහෙ අඩුවෙලා ගියාට දුර අඩුවවෙන්නේ නෑ ඒ කියන්නන්නේ මේක ප්‍රතිබිම්බයක් උඩට අඳන්න පුළුව කොටස ගත්තොත්හේ මෙ මේ කොටස අනි පැත්ත හැරෙන්නෝනි දුරකාල ප්‍රස්ථාරයක නම් මෙ මේමගේ තැනකට එ නඕනි මෙත හට ආපෝසරයක් විස්ථාන වැඩිව මක්සිද දෙ වෙන්න එක දුරෙත් එන ඩිීමක් විදිහට පතමයි ලකු වන්න ඕොන මෙතරින් හට එනම් මේ විදිී ප්‍රස්ථාරයක් වන්නවා හනම් දුරකාල ප්‍රස්ථාරය වෙන්න ඕනේ ට මේ වගේ හැඩත් යෙන තස්ථාරයක් නිවරදි පිළිතුර දල ති උත්ර දිහා බැලුවම වඩාත් නිවැරදි පිළිතුර දිරට බාගන්න පුළුවන් හතරබන පිල්තුර දහත්තන ගාන බලල් ඒසා බී පාපෙතිිකරුවන් දෙදෙනෙකු විශ්සක සහ දුළග ප්‍රවයකයෙන් ගමන් කරමින් ඉන්නා ඒ කියන පාපැදිකරු බීව පසු කරන මොහොත ඇතිම මේ දෙන්නම තොරණය වන්න පටන් ගන්න හෙළ කියෙනයි ලම් මම ආරම්භග මොහත හැටියරි සලගන්න මෙ මේ මහොතත් යාල දෙන්නා මේ ඒ කියන කියෙන බි පසු කරන මොත හරිරි. ඉට පස්සේ ඒ එන්නෙන් ඇත්වෙනවා ඇති හැබැයි බීගේ තොරණය වැඩි නම් ආස්සරයක් කොහයාරි මොහොතකදී ආයිත් මෙයාලද දෙෙන ම මම්ිෙන සලකන්නම් මේ වෙලාව කාලයී සමානට හැටල් එමනවා තේරුම් ගන්න ටී සමනය බින්දුවේ දල ටී සනයට දක්වා එම නත්නම් ම මේ ලකුණු කරලා තියෙනට කියන කාලයක් තුළ B සිදුකරපු විස්ථාපනයයි ඒ සිදුකරපු විස්ථාපනයයි සමානවෙන. හරි දැමෑලෙ තොරට මොනවාද කියන්න අපි දන්නේ නැහැ හරි තේරුම් ගන්න උන එෙමනම් යම් කාලයක් තුළ නියද තොරණයක් පවතින චලිත දෙකක් මේ තියෙන්නේ. යම් කාලයක් තුළ දෙදෙනම සිදුකරන විස්ථාපන දෙක සමානයි. ඒක අන්නල ප්‍රේක සසානය කියනක නවේ මොකදමයාල තොරනය වෙනවා ඒකන්න මෙයාලගේ මධ්‍යන්න ප්‍රවේක දෙක සමානයි කියන එක පැහැදිලිද. යම් සලගරබ කාලක් තුළ දෙන්නම සිදුකරන එකම ස්ානයක් නම් තොරන වෙන දෙන්නේෙක් යල දෙන්නගේ මධ්‍යන්න ප්‍රවේක දෙක සසාමාන වෙන්න්නුන්. හරි අපි ඒක චලිත් සමීකරණය හිුමත් පෙන්න්න පුළුවන් ොරන ගැ දන්නඇති නිසා තොරනේ ගැව්න් නැති මෙ මේ චලිත් සමක දෙම භාවිතා කරන්නම්. සලකනු ලබන කාලයක් තුළ සසන්දනය කිරීමක් නිසා ටීනය තයි දෙන්නම සිදුකරල තින විස්ථාන එක මයක නිසා එස්නියය තයි ඒ කියන්නේ මෙයාල දෙන්නගේ සමාන්න දෙව එකඇන මේ දෙන්නගේ මොකක්ද සමාන වවුවනි මධ්‍යන ප්‍රවේග සමාන වෙන්ඩුවන්. මදධ්‍ය ප්‍රවේ මානයකල ැ ට නද ෙ ක් ොමත් තයක් නිසා නේ. යුදන වී ගැන් දෙන්නගම සමාන වෙන්න වුනි එනම් බීගේ යුධන වී අගයන් සමාන වෙන්නූනි ඒගේ යුධන වී අග බීග ආරම්භ ප්‍රවේගේ දොළහයි අවසන් ප්‍රවේගයති සයි ඒගේ ආරම්භ ප්‍රවේග විස්්යි හමන මටම මෙතරින් ඒගේ අවස ප්‍රේගයවාගන්න පුළන් මෙතන හැල සට විසක්ග ියම විසිටත් විදිහට එනවා ඒගේ අවසාන ප්‍රවේගය එහෙමනම් මෙතනද නිවැරදි පිළිතුර වෙන්නේ දෙවන පිළිතුර හවැ ගන්නන් බල සිර සුසක සිට වස්තුවක් නිදස්සය අතහනු ලැබේ කල කියනවා චරිතය අවසන් අව තපපරේ දුලදී වස්තුව ගමන් කරන දුර මුල් තපපර තුනේදි ගමන් කරන මුල දුර සමානය කලික වස්තු අත්හැර ස්ථානය සිට පොළොවට පවදි නූස ගුරුත්ව ඇයට සිරස් චිතරද අපිදන්නවා අලවෙනි තත්පරේද ගමන් කරනදුර එකයි නම් ඊළඟ තපරදි තුනයි ඉළඳත් පරදි පහයි මෙ මේ ආකාරය වෙන සහ අපි තවත් දිකට දන්න පලවෙනි තත්පරය තුළ ගමන් කරන දුර වෙන්නේ පහයි මීට කිය අනුපාතයක් විදරෙන මේ අනුපාතිය ගන්නවාහ පලි ත්පර තු මන් කර දුරවෙන්නේ පහ මීට හරි එනම් පළවෙනි තපපර තු තු ගමන් කරන ප්‍රමාණය අනුපාතයක් විදිරකි. එකයි තුනයි පහයි කියලක ඇන්න නොවයි හම්. පලවෙනි තපපර තුන තුළ ගමන් කරන දුර සමාන වෙනවා මේ තප්පරය තුළ ගමන් කරන දුරට එමුණ ගාන කියන විදිහට මේක තමයි අවසාන තපපරය වෙන්නු පැහැදිවිද එන අ ේරුම් ගන්න පලවෙනි තපර තුන තුළ ගමන් කන දුර තමයි අවන ත්පරේද ගමන් කරල ති එනම් මේ වස්තු පල්ලෑයට වැටල තියෙන තප්පර පහක් පුරාවට හරි දැ ඕක තෙරු ගත පසේගෙන මේයා චිත කාල තපර පහගෙන තෙරුම් ගතර පසවට විස්ථාපනය වන්න ඕනිි තරන් ආර යන ද අනුාතයේ විතා කර නිසාම අනුපාතය සුරෙන්ම ස්ථාපනය වාගන්න එම ඇත්තම මේ ගොඩනයි ලස වාගන්න හර හරි දැන් ඒක කියන්නේ මේ ගොඩනැගෙල්ල උසත් මටවය අනුපාතයට අනුමලියන්න පුළුවන් මේ කොටස් තුනේ එකතු නවයැයි මෙයත් නවේ ැෙ හටයි ඒකර ෙනේ පහගතු කරාම මේ මුලු උස කොටස් විසි පහකට සමාන වෙනවා කොටස් එකක් කියලා කියන්න මීටර් පහයි නම් ක එකක් කියලා කියන්නේ මීටර් පහයිනම් කොටස් විසි පහත් කියලා මීටර් සේ විසි මේක තම හෙමනම් ගොඩ නැගිල්ලි උස එම නැත්නම් වාට ගන්න පුළුවන් පලවෙෙන තපර තුන තුළ ගමන් කරන දුරම ගන් කරන්න පස්සෙ තප ප්‍රේ දිෙනකවා තරු ගත්තරම් මේ අතහරපු වස්තු පොලොවට වැටෙන ගතවන කාලේ තපර පහයගෙනකට තේරුගන්න පුුවන් ඒක දැනගත්තර පස්සේ පහට සිදුකරපු විස්ථාපනය පට එස්සමානය භාගයක් ජීටි වර්ගය කියන ප්‍රකාශනය ගන්න පුළුව හරෙන බාග වැඩිකිරීම දහාය වැඩි කිරීම කාලය පහයින අස්සරක් හා විසිපාන දසීපනහ බේදීම දෙකයි කියල කියන්නේ එක් වි රඩ ුත්ර ගන්නත් පුළුවො එම මෙතන ගොඩ්නගෙල සව ව ක්ේ විස්පා මට නිවැරදි උත්තරය වෙන්නේ තුන්වන උත්තරේ. දානවෙනි ගාන බලු අපිට කියනවා රලු තෘෂ්ටයක් කට වියග ඇතුළලෙන කෙනෙක් එම පුෘෂ්ටය ඉවතරයනොල ව බදීම හතර වේගෙකින් අපෙන් අහන්න මේ රළු පුෂ්ට මගින් වස්තු ම ඇති කරන ඒකා කාරී මන්දන බලය මොකක්ද කියන එක හරිනි දැන්වාට ශක්තිය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ශක්තියසා කාරයෙන මුල ධරම ඇසුුව ට මේ උත්තරය ගන්න පුලො එමන නම් චලිත සමී කරන සහ ගතිවිද්‍යාව තුළ නිවටනීම පිළිබඳ තිය දැනමේ භාවිතා කරලා ගාන්් උත්තරය ගන්න පුල දැනට එහෙමනම්ම චලිත සමී කරන සහ එසමාන එ මේ කියන ප්‍රකාශනය ඇසුරින් උත්තරේ ගන්නවා හරි දැන් වාතුළ අවබෝධයක් තියෙන්න ඕන චලිත සමීකරනට සහ එ සමානයි එම කියන සී චි සමීරන සට් එකයි එක් සමානයි එම අතර අන්තරු සම්බන්ධතාවයක් ගොඩ්නග ගන්න පුළුවන් වෙන්නේ කවුරු භාවිතයෙන්ද කියා හරි ගානයන්නේ ඒ එකකාරි මන්ද බලේ එ එමේ දම මට හ ගන්න වෙන්නේ. හරන එනම් මන්දන බලය හොයා ගන්න F සමානයිMA එ ගානදීලා තියෙනවා එ හොයා ගන්නම් අපි කවරුහ ගන්නව නිද මන්දනේ එමනත්තන් තොරන්නේ විශාලත්ව හ ගන්නුන්. හරේ තොරනේ විශාලත්තය හොයායනමට බවිතරන්න බලුවන් කාවද හර කියන චලිත සමීකරන. එනවත් යරුම්ගන්න එම එ කියන ප්‍රශය සහරපි ගොඩනාග තින චලිත සමී කරන අරන්තර් සම්බන්ධතාවේ තියෙන්නේෙ කවරු හරහද ඒ සිිපල් ඒ. තොරනය කියන රාශී හර. එහමනම් චලිත සමී කරන භාවිතා කරලා මේ චලිතයේ මන්්ඩනය එමතන් තොරණේ විශාලත්වඩට වා ගැන පුළු. තොරණ විශාලත්වය දන්නවා නම් එක් සමානය මේ භාවිතා කරලා අර කියන ඒකාරී මන්දන බලයහවාගැනපුළු පැදිලිද හරි එමනම් හම දැන් මන්ඩනය හවාගැනීම සඳහ මෙතැන්ට චලි සමීකරණයක් භාවිතා කරන්න හදනු ඒසම තොරගන්න ොන චි සමීරණය ස්ථාපනය දන්නවා ආරම්භ ප්‍රේගය වසන් ප්‍රේය දන්නවා. සොරනේ මනැත මන්ද තමට වගන්නුවයි. භාවිතන් නොකෙර අනනිත්‍රාශිවෙන කාලය එමන කාලය නැති. ප්‍රකාශනය වීවර්ග සමානයි යූවර්ග දන දෙකයියේ මම මේ චලිතයට මදිශාටය දන්නවා. අවසන් ප්‍රයේග වෙන වීබෙදීම හතර එනම් වර්ග කරම වී වර්ගය බෙදීම දසේ. ආරම්භ ප්‍රේග වෙන වී වර්ගය මෙතර සේ තිනිසම් මෙම දසය ඇසුර මියන්නන්ම් දාසයක් වීවර්ගය බෙදීම දාසේකරමටමෑල යන්නකුලො මන්දනයක් නිසා රීන දෙවතාවක් ඒ වතාවක් එ මෙතැරින් මට මන්දනය ගන්න පුලො මෙදිිකයි මෙහන් ම ලියන්නම් හරි මෙදරසුරු කිරීමක් තියන්නේෙ දස්සේ බෙදීම දාසෙන් දාසයෙන් එක අඩු නාම අටතේරෙන්න්න ඕනි පහලවයි වී වර්ග බෙදීම දාසෙක්ව මතරිර වෙන්නේ මෙතැනින් මමදකයි මේේ පතරග ල ියන්න තුර මිම තිස් දෙකක් වෙනවා එස්සකරගුත්තාව වි එනම මේක තමයි මේ චලිතයට අදාළ මන්දනය මන්දනය දන්නවවානම් එ සමාන එම මේ භාවිතා කරලා හරි දැන් මේ වස් වූ මෙහයට එනකොට ප්‍රතිරෝදී බලයකම ගර්ශන බලය ඇතින පිබසර හරි එනම එ සමනය එම දානය මෙහෙට වස්තුවා එන්නන්නේ මෙහට වනාට සම්පිුතු බලය තින පිපස නිස සමින් දන ිස තොට දනය ධන විර දශ කර පු. ලදමට හගන්න නො මේ සමානයන එම වතාවක් මන්දන මන්දනය පහළබයි වීවර්ග බෙදීම තිස් දෙකයි මේක තමයි උත්තරේ හැබැයි අඋත්තර දිහා බරන්න තියෙන විදිහට දෙකේ ඉලක්කම කෙලි රන් තියෙන එ භාග්‍ය වතාවක් එ වීවර්ග වතාවක් පහළව බෙදීම දාශය ඉස් කලමට ගන්න පුල තින එක ෙනම ුඩ්ඩක් වෙනස් කළම උත්තරන්ති එහෙ මොනක් නිවැදි පිළිතුර වෙන්නේ පලවර පිතුර විශවනි ගාන්න බල. ජයන් පර වූ කැිල්ලේ ස්කන්දකින් යුත් බැලුනයක් සසිම්පල් ඒත් වරනයගෙන් ඉහළ නගමින් පවති බැලුුණේ ඒකාර ප්‍රවේගයෙන් ගමන් කෙරවීම සඳහා බැලුුණයට සම්බන්ධ කලියුරස් කඳවන්න දැ මෙතනද බැලුන් එක මත තියෙන බලයන් හම එකක්ම පිළිබඳවාට හරි අවබෝධයක් මේ වෙද්දි නෑ හැබැ මේ ගාන හදන්න එහම හරි අවබෝධයක් තියෙන අවශ්‍යත් හැ හරි සරලබමවා හිතල බලන්න එම ස්කන්දයක් තියන මේ වස්තුවට සිිම්පල් ඒ තොරනයක් ඉහලට තියෙනවා නම් ඒක අදහස මේ වස්තුව මත ඉහලට තියෙන සම්ප්‍රයුක්ත බලය වෙන්නේ එම වතාවක් ඒ කියන එක නේද එ ගුණිතයෙන් එ මේ මත තියන සම්පිප්ත බලය එහම ද මේ හිෙට ටර වනි සම්ප්‍රපක් බල හට තිය නිසා ඒ සපික්්ත ල සවාන එ සු මට වහ බල එ මේ හැටියට හරි එහෙමනම් ේ මත තින එක් එක් ලයන් පිළිබඳවාට අවබෝධයක් තිබුණේ නැතත් ඔයාට කෙලින්ම තරකයක් ගන පුළුවන් ඔය තියෙන හැම බලයක්ම වෙනුවට මෙයා මත තියන තනි බලයයක් ම ලකු කරන්නම් එම නත්නම් සම්ප්‍රයෙක්තු බලයම ලකු කරනම් එම සම්ප්‍රයුක්ත බලය වෙන්නේ එඒ පතේරුම් ගන් ෙමනං මේ බැලුණය ඉහලට සම්ප්‍රෙක්තු බලය එඒ වන වස්තුවක් වන්නු හරි පි හන්න්නේ මේ ැලුණේ ඒකාර ප්‍රවේගයෙන් ගමන් කරවන්න නං බැලුණේට සම්බදධ කරන්න නිස්කන්දය මක්ද කියලා. දැම් මේකට තවමොකක්කාර ස්කන්දයක් කියල සෙට් කරපු ගමං ඒ ස්කන්දයට අදාළ බ බර කියන බලය පහළට එෙනමනි තවමොක්කාරි ස්කන්දයක් ගිල මේකට සෙට්කරාම එයාගේ බර කියන බලය පහලට එනවා පැහැදිලිද දැන්වා තේරුම් ගන්න මේ වස්තුව හලට එම තරන එම මේ කියන සම්ප්‍රෙක්තු බලයක් පවතින මේ වස්තුව ඒකාකාර වේගෙන් නිහලට යවන්න නම් සම්ප්‍රක්තු බලය මොුණුව කරල ඉන්නඕනි දපි ඒක බින්දුව කරලා ඉන්නන්නේ අයවාත තෙරුම්ගන්න මේවෙලාේ මෙයාට එම මේ න සප්‍රෙක්තු බල හෙලට යන ඒනිසාම මේ අනිවාර හලට තොර වෙනවා අපි කියනවා මෙයාගේ තොර්මයා තොරණය වෙන තර කරන්න එෙන මොකක් දිස්සලම කරන්න ඕනි සම්ප්‍රෙක්තු බලය බින්ඳුවක් කරන්න නොනනි සම්ප්‍රෙක්තු බලය බින්ඳුවක් කරන්න නම් හ එ මේ බලයක් මෙයා මත තියෙනවන අපි කොහොමහරි කරලා අපි කොහොමාරි කරලා මේ පද්ධතිීමත පහලට එ මේ බලයක් ඇති කරන්න උනේ කෝහමරි කරලා පහලට එ බලයක් ඇති කරන්නුන් දැග ොරමකදවෙන්නේ කලින් තිබුණු එ මේ සාහ දැන් තියන මේ පහල දින එ මේ කියන දෙන්න ැම සම්පික්තිය බිඳුවක් වෙලා මෙයා ඒකාර වේගෙන් හිළග ම කරනු පැහැදිලිද එනං අපි මේකට තවත් ස්කන්දයක් සෙට්කිරීමේ අරමුණමක්ද ාලට එඒ කියන බලය ඇතිකර ගැනීම. හරි තවත් විදිහකට අපි දන්නවා. ඔය තියන පද්ධතියට තවත් අමතරව යම් ිස්කන්දයක් ම යාගස්කන්ධය සිම්පලම් කෙ ගන්නකු. ඔය තින පද්ධට තවත් සිම්පල ම ස්කන්යක් මෙ ම සෙත් කකරාම එතකොටට එකතු වෙන අමතර බාහිර බලය වෙන්නේ ඔය එකතු කරපුගෙනාගේ බර. විදිට යම් ස්කන්ධයක් පස්ස කියල සෙට් කරාම අලුතෙන් එකතු වන බාහිර බල වෙන්නේ පහලට සිම්පලජ එනම් මෙයා ඒකාකාරු තොරණයෙන් ඉදිරිට අරගෙන යවන්න නම් ඒකාර තොරෙ හට යවන්න නම් මොක්දවෙන්න නේ මෙනිේ සිම්පල් කියන ලය ඔය කියන එඒ කියන බලයට සමාන වඩු පැදිිත එ සිම්පජී සමානයි එමන ඔය එකතු කරන්න ඕනි අමත ස්කන්ද වෙන්නේ එ මේ බෙදීමජි හර මේක තම එහෙනම් අමදරව ගෙනෙල්ලා සම්බන්ධ කරන්න නිස්කන්ධ වෙන් එමන මෙතැෙ නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙන පිළිතුරු. හරි ඒ ගාන සාකච්ඡා කිටිමත් එක් මේ විවරණය අවසන්න නෝ ලබන සතිය තවත් ප්‍රශ්න පත්‍රඇත්ක විවරණයක් සමඟ අපි හම්බ එතක් අයිබෝන්